සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාකාමී පිංගතුනි බුද්ධික මහත්මානනුත් සත්සරණි නොන මහත්මියත් නව්‍යා නෙත්‍යා දුවනිවරු දෙපළ සහ බුද්ධික මහත්තයාගේ අම්මා ඇතුළු පවුලේ පිරිස හිතවතුන් කල්‍යාණ මිත්‍රයින් කවුරුත් එකතු වෙලා අද මේ නිවසේ උතුම් ධර්මානු ශාසනාමය කුශල කර්මයක් සිද්ධ කරන්නට සූදානම් වෙන වෙලාව. පින්කමේ අරමුණු අතර තිබෙන්නේ නැසිගිය මහේන්ද්‍ර තේනුවර මහත්මානන්ට බුද්ධික මහත්තයාගේ තාත්තට පින් දෙන්නත්, එච්චේ ජයවීර නොන මහත්තයාගේ සත්සර නොන මහත්තයාගේ තාත්තට පින් දෙන්නත්, එතුමියගෙම මාමා කෙනෙක් අභාවයට පත්වෙච්ච කමල් පුෂ්ප කුමාර මහත්මාට පින් අනුමෝදන් කරන්නත් මේ පින්කමේදී පින් අනුමෝදන් කිරීම විදියට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපව මේ රටට වැඩම කරවපු අපේ කාන්ති මෞතුමියටත් අනුරුද්ධ මහත්මානන්ටත් ආශිර්වාද කිරීම මේ පින්කමේදී තව අරමුණක් විදියට එයත්තන් සඳහන් කරලා තිබෙනවා. අපි තාම සතුටට පත් වෙනවා අද මේ නිවසට මේ පින්කම සඳහා වඩින්නට අපිට ආරාධනා කිරීම පිළිබඳව. මගෙන් ඉල්ලා සිටියා ගෘහ ජීවිතයට වඩා ප්‍රයෝජනවත් වෙන ධර්ම කරුණු කීපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කරන්නට කියලා. අපි තාම ඕනෑකමින් ඔයත්තන්ගේ ජීවිත වඩා ඵලදායි කරගන්න ප්‍රයෝජනවත් වෙන කාරණා කීපයක් මේ දේශනාවේදී කතා කරන්නට අපේක්ෂා කරනවා. ගෘහ ජීවිතය අර්ථවත් කරගන්න ප්‍රයෝජනවත් වෙන දේවල් තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ උතුම් නුවණින් දේශනා කරලා තිබෙනවා. මොකද උන්වහන්සේ ගෘහ ජීවිතයක් ගත කළේ සිද්ධාර්ථ විදියට විතරක් නෙමෙයි. උන්වහන්සේ සංසාරේ පාරමී දම් පුරපු කාලය තුළ මුව කියන ආත්මභාවය ඉපදිච්ච දා පටන් යසෝදරාව වරින් වර උප්පත්තිය ලබමින් එතුමන්ගේ බිරිඳ ලෙස ජීවත් වුණා කියන එක අපිට වෙස්සන්තර ජාතකය, වෙස්සන්තර ජාතක කාව්‍ය වැනි ස්ථානයන්හි, අපට චන්දකින්නර ජාතකය වැනි ජාතක කතාවන් තුළ අපට තොරතුරු හමු වෙනවා. වෙස්සන්තර ජාතක කාව්‍යයෙත් ඉතාම ප්‍රකට කවියක්නේ, මුව ජාතියේවද පළමුව උපන්නේ, එම ජාතියේ සිට නෑරම මම එන්නේ, කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ, මේ ජාතියේ ඇයි මා අතහැර යන්නේ. එතකොට ඉතාම දීර්ඝ සම්බන්ධකමක් සිද්ධාර්ථ යසෝදරා ඒ දෙපළ තුළ සංසාර ගමනේ තිබිලා තියෙනවා. එතකොට එච්චර දීර්ඝ කාලයක් සංසාර ගමනේ විවිධ භවවලදී සැමියෙක් ලෙස, තවත් බිරිඳක් සමග ජීවත් වෙද්දී උන්වහන්සේ ලබපු අත්දැකීම්, අවබෝධය, වටහා ගැනීම්, මේ සියල්ලක්ම උන්වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ පුබ්බේ නිවාසානුස්මෘති ඥාණයෙන්
උන්වහන්සේ නැවත පෙරබවවල විසු ආකාරය පෙරබවවල ලැබපු අත්දැකීම් තමන්ගේ නුවණ බවට පත් කර ගන්නවා. ඒක ඥානය. පොබ්බේ නිවාසානුස්මති ඥානය. පෙර වාසය කරපු කඳපිලිවෙල පිළිබඳව මතක් කරලා දැනුවත් වෙන්න තිබෙන උතුම් නුවණින්. උතුම් නුවණින්. උන්වහන්සේ ඒ ලැබපු අවබෝධය වරින් වර ගෘහස්තයින්ගේ ප්‍රයෝජනය පිණිස දේශනා කළා තියෙනවා. ගෘහ ජීවිතයට උදව් වෙන වරින් වර දේශනා කරලා තියෙනවා. මංගල, පරාභව, සිංගලෝවාද, වසල වැනි සූත්‍රවල ප්‍රධාන වශයෙන් ගෘහස්ත ජීවිතය වඩා ඵලදායි කරගන්න ප්‍රයෝජනවත් දේශනා තියෙනවා. නකුල පිතු වැනි සූත්‍ර සංයුත නිකායේ එන ඉතාම ප්‍රයෝජනවත් දේශනා හොඳ ගෘහස්ත ජීවිතයක පදනම හදාගන්න. ඊළඟට භාර්යාවන් පිළිබඳව දේශනා කරපු සප්ත භාර්යා සූත්‍රේ භාර්යාවන් 7 දෙනෙකු ගැන දේශනා කරපු ඉතාම ප්‍රයෝජනවත් තමන්ව වටහා ගන්නත් අනේකා වටහා ගන්නත්. ඉතින් මේ සූත්‍ර ඇසුරු කරගෙන මම තථාගත ධර්මය තුලින් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන අදහසක් ගිහියන් ලෙස පුහුණු කළොතින් ප්‍රතිඵලයක් ඵලදාවක් ලැබෙන අදහසක් මේ දේශනාවේදී සිත කරන්නට කැමතියි. දැන් ඔබ මේ රටට ඇවිල්ලා හෝ මේ රටට එන්නට පෙර අතුව තම විවාහය සඳහා සහකරුවන් සහකාරියන් තෝරාගෙන තියෙනවා. පසුව ඒකකයට දරුවෝ ලැබිලා තියෙනවා. දරුවෝ නම් තෝරා ගැනීමක් නෙමෙයි. දරුවෝ යනු තෝරා ගැනීමක් නෙමෙයි. ඒක ෆ්‍රී විල් කියන්න බෑ නේ. ඒක අපි කියන්න පුළුවන් ඩිටර්මින් සම්මගේ එකක් නේ. ඒක දෛවෝපගතව එකක්. දෛවෝපගතව අපේ බුදුදහමට අනුව කර්මානුරූපව දෛවය වගේකට වඩා බුද්ධ ආගමේ කතා කරන්නේ මේ කර්මානුරූපව තමයි දරුවෝ අපිට මුණ ගැහෙන්නේ. දරුවෝ තෝරා ගැනීමක් නෙවෙයි. හැබැයි බිරිඳ සහ සැමියා එකිනෙකාගේ තෝරා ගැනීමක්. එතකොට ඒ තෝරා ගැනීමක් සම්බන්ධව කටයුතු කරන විදියත් අපිට දෛවෝපගතව කර්මානුරූපව අපිට ලැබිච්ච දේවල් එක කටයුතු කරන විදියත් එකක් වෙන්න බෑ. තෝරාගත්තු දෙයක් නම් ඒ තෝරාගත්තු දෙය සම්බන්ධ ඔබගේ විශේෂ කැපවීමක් තිබිය යුතුමයි. විශේෂ අත්හැරීමක් ඔබගේ පැත්තෙන් තිබිය යුතුමයි තෝරාගත්තු දේවල් වෙනුවෙන්. මොකද ඔබ ඒක දැනුවත් වයසේදී කරපු දෙයක්. තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුවත් සාමාන්‍ය බුද්ධිමතුන්ගේ අදහස් වලට අනුවත් විවාහය වැනි දේවල් වලට කලබල නොවිය යුතුයි. තෝරා ගැනීම පුළුවන් තරම් තේරුම් අරගෙන කල යුතුයි. තේරුම් අරගැනීමකින් තොරව සිදු කරනු ලබන තෝරා ගැනීම ප්‍රශ්න උපදවනවා. මම අර එක ඩොකියුමන්ටරි එකක් බැලුවා. මේ රාජලියන් රාජලි ඒ කියන්නේ ගැහණු පක්ෂියා තමන්ට මේ සැමියෙක් තෝරගන්න විදිය ඒ ඩොකියුමන්ටරි එකේ මේ ඉන්දියාවේ හිමාලය ඇසුරු කරගෙන ජීවත් වෙන රාජලි පක්ෂීන් සම්බන්ධව කරපු මේ නිරීක්ෂණයක්. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේක නිරීක්ෂණය කළා ඩොකියුමන්ටරි එකක් විදිහට ඉදිරිපත් කළා තිබුණා. ඒකේ මේ හරි වැදගත් ඒ රාජලි ගැහණු පක්ෂියා එයා පියාඹනවා උපරිම ඉහළට. උපරිම ඉහළට පියාඹනවා. එයාට කැමති රාජලි පක්ෂියෝ එයාගේ පස්සෙන් පන්නගෙන එන්න ඕනේ. පියාඹගෙන එන්න ඕනේ පස්සෙන්.
ඊට පස්සේ අර ගැහණු පක්ෂියා උඩට ගිහිල්ලා එතන තියෙන උසම කන්දේ උසම ගහ මුදුනට යනවා. ගිහිල්ලා අරගොල්ලෝ පස්සෙන් පන්නගෙන එනවා ඇයව ලබා ගැනීම සඳහා. ඊට පස්සේ අර උසම ගහේ උඩ මුදුනේම තියෙන දල්ලක් කඩාගෙන තවත් උඩට පියඹනවා. පොඩි දල්ලක් කඩාගෙන ඒක තුඩේ තියාගෙන තවත් උඩට පියාඹනවා. උප්පරිමය උඩට ගිහිල්ලා ඒ දල්ල අතාරිනවා. ඊට පස්සේ අර පියාඹා එන පක්ෂීන්ගෙන් යම්කිසි රාජලි පක්ෂියෙක් ඒ උඩ හුළඟෙදි අතාරින දල්ල තුඩින් අල්ලගෙන නැවත ඒක අරගෙන ගිහිල්ලා අර ගැහණු පක්ෂියාගේ තුඩට ලං කරොත් එයා තමයි සැමියා ලෙස තෝරගන්නේ. තේරුණාද? දැන් බලන්න මේ රාජලි පක්ෂියෙක් තම සහකරුවා තෝරා ගන්න කොච්චර ඒකට සීරියස්දනේ. දැන් මේ වගේ රටක ඉඳන් ඔය ඇත්ත දැම්මොත් එහෙම ඇඩ් එකක් මේ ලංකාවේ ආයිට පේන්න සහකරුවෙක් පතයි සහකරියක් පතයි කියලා ඔබට කැනඩා වීසා එකක් තියෙන නිසා කැමති වෙන කට්ටිය ඉන්නවා. තේරුණා? ඒ කියන්නේ ඒ එච්චරට සරලයි. තිරිසං අපායේ ඉපදිච්ච අර සත්තු ඊට වඩා බරපතලයි තෝරා ගැනීම සම්බන්ධ. නේ? මට මේ ලංකාවේ හමු වෙනවා මේ අර බයික් එකකින් රවුම් දෙකක් යනවා දැකලා කැමති වෙච්ච කට්ටිය. හොඳ ට්‍රේලර් බයික් එකකින් රවුම් දෙකක් යනවා දැකලා ඒ ඇති වෙච්ච උද්‍යෝගයට හා කියපු කට්ටිය ඉන්නවා. එහෙමයි ඕන තරම් මට හම්බෙලා තියෙනවා. පස්සේ ඒගොල්ලොන්ගේ තෝරා ගැනීම නිසා වද විඳිනකොට අපි හමු වෙලා කතා කරන්න එනවා. මම ඔබට යෝජනා කරනවා කවදාකවත් ඔබේ දරුවෙකුට තෝරා ගැනීමකදී කලබල නොවිය යුතු බව උගන්වන්න මතක කරන්න එපා. තෝරා ගැනීමක් ජීවිතයටම අදාළව කරනවා නම් එය ඉතාම සිහිනුවණින් ඉතාම කල්පනාවෙන් ඉතාම දැනුවත් වයසේදී ඒක තමයි වැදගත්ම කොටස. දැනුවත් වයසේදී ඒක සිද්ධ කරනවා නම් මං හිතනවා හොඳයි කියලා. අඩුම අවුරුදු 25වත් පහ වුණාට පස්සේ මං ඊයේ බලන් හිටියා නිවුස් වල ඩොකියුමන්ටරි එකක්. ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 10ට අඩු විවාහ වෙච්ච පිරිස එක පළාතක ඊයේ මේ නිවුස් වල පෙන්නනවා 260,000 260,000 අවුරුදු 10ට අඩු ළමයි විවාහ වෙලා. ඒකට එරෙහිව එක කාන්තාවක් එයත් ඒ විදිහටම විවාහ කරපු කෙනෙක්. එයා මේ ඕගනයිසේෂන් එකක් හදලා ඒක විශාල ලොකු නිවුස් එකක්නේ. අවුරුදු 10ට අඩු සහ 10 වයස් මට්ටමේ ගෑනු දරුවෝ විවාහ කරපු සම්පූර්ණ වැරදි තෝරාගෙන ඒවා ඔය ඇතැම් ස්ලාම් වැනි ආගම් විසින් කරන ලද බලහත්කාරයන්හි ආගමික බලහත්කාරයන්හි ප්‍රතිඵලයක් ලෙස තමයි ඒවා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒවා ගැන කියන්න බෑ. හැබැයි ළමයෙක්ගේ සෞඛ්‍ය ගැන හිතලා අපිට කියන්න පුළුවන් ඒක වැරදි කියලා. ආගමිකව අපිට ඒක විවේචනය කරන්න බැරි වුණත් ළමයෙකුගේ සෞඛ්‍ය, ළමයෙකුගේ ළමා අයිතිවාසිකම ඒ සියල්ල ගත්තම එවැනි දේවල් වලට ආගම විසින් පෙළඹවීම කොයි ආගමෙන් කරත් ඒක වැරදක්. වැරදක් මොකද හේතුව? එයා ජීවත් වෙන තාක්කල් සමහර විට ආගම් විසින් අනිවාර්ය කරනවා එතනම ඉන්න ඕනි කියලා. ඒක තමයි නරකම. පස්සේ අයින් වෙන්න හම්බෙන්නෙත් නැහැ. අයින් වෙනවා කියලා දැනුනොත් බෙල්ල කපා ගන්න එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතාම බුද්ධිමත් වීම අවශ්‍යයි ඔබේ දරුවන්ට කියලා දීම. තෝරා ගැනීමකදී තේරුම් ගන්න පුළුවන් සිහිනුවන සහිත වයසක් වෙනකන් ඉන්න, දැනුවත් වයසක් වෙනකන් ඉන්න. ඔය ඇත්ත දැන් කරන්න දෙයක් නැහැ. ඔය ඇත්ත තෝරාගෙන ඉවරයි. දැන් තෝරා ගත්තොත් අය මොකද කරන්න ඕනේ නේ? තෝරා ගැනීම සිද්ධ කළ ඉවර නම් මොකද කරන්න ඕන? තෝරා ගත්ත දෙයට ගරු කරන්න. දැන් සෑම
තෝරා ගැනීමකදිම ආස්වාදයට අපි ප්‍රමුඛස්ථානේ දුන්නට අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ ඒ හැම එකකම අදීනමයක් තියෙනවා කියලා. ඒක දැනුවත් වෙන්න. හැම ලාභයක් ඇතුළෙම අලාභයක් තියෙනවා. හැම කැමැත්තක් ඇතුළෙම අපි අකමැති වෙන දේවල් ටිකක් තියෙනවා. හැම රහදයක් ඇතුළෙම නීරස දෙකුත් අන්තර්ගතයි. රහ වෙනමයි නීරස වෙනමයි තියෙන බෑ. ලස්සන වෙනමයි කැත වෙනමයි තියෙන බෑ. එකේම තමයි තියෙන්නේ. ඒ ඒ ඒ ඒ ඒ යමක් බාර ගන්නව නම් ලෞකික ඔය දෙකම බාර ගන්න ඕන. ඒක බාරගත්තු ගමන් ප්‍රශ්න වලින් මං හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් විසඳෙනවා. ඒ බාර ගැනීම මේ දෙකම උරුමයි මේකට. දැන් බොහෝ දෙනෙකුගේ ග්‍රහස්තයින්ගේ මට පැහැදිලි කරන ඔවුන්ගේ ප්‍රශ්නවල හේතුව ඒගොල්ලෝ කවදාකවත් හිතුවේ නැහැලු මෙහෙම කෙනෙක් කියලා. ඒ කියන්නේ අර අනිත් පැත්ත ස්ත්‍රියගේ පුරුෂයාගේ පවතින බව හිතන්නවත් පෙළඹිලා නැහැ කසාදෙට ඇතුල් වෙද්දී. ඒක ඒකෙන් තමයි පස්සේ ඒගොල්ලෝ මේ කලකිරෙන්නේ සහ අසහනයටපත් වෙන්නේ. මම ඔබට යෝජනා කරන්නේ ඕනෑම සම්බන්ධකමක එය ලෞකික සම්බන්ධකමක් නම් ඒකෙදි මේ රහතුන් වහන්සේලා හම්බෙන්නේ නැහැ. රහත් තෙරණිවරු හම්බෙන්නේ නැහැ. එතනදී හම්බ වෙන්නේ හොඳ නරක දෙකේ මිශ්‍රණ. සෑම හොඳ කෙනෙක් තුළම නරක සෑම නරක කෙනෙක් තුළම හොඳ අන්තර්ගතයි. ඉතින් ඒකට ඔරොත්තු දෙමින් යන්න තමන්ගේ හිත හදා ගන්න ඕන. හිත තමයි හදාගත යුත්තේ. පළවෙනිම දේ හිත හදා ගැනීම කියන්නේ ඒක තමයි යථාර්ථය කියලා අවබෝධ කරගන්න එක. ඒක තමයි යථාර්ථය කියලා අපි වටහා ගන්නම ඕනේ. ඒ වටහා ගැනීමම ඔබගේ හිත හදා ගැනීම වෙනවා. මොකද ගොඩාක් අය මේ කාරණේ තේරුම් ගන්න තියෙන අකමැත්ත විසින් එයාලට ඒක ටොලරේට් කරන්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ. දැටි ලෙස තමන්ගේ හිතට කියලා දෙන්න ඕනේ මේක තමයි මේකේ ස්වභාවය. මං එකට ඉන්නවා නම් එකට ජීවත් වෙනවා නම් කැමැත්ත අකමැත්ත දෙකම මං බාරගත යුතුයි. දැන් අපි මේ අත බාර ගන්නවා නම් මේ පැත්තත් බාර ගන්න ඕනේ මේ පැත්තත් බාර ගන්න. අපි අතට ආසයි කියලා මේ පැත්තට විතරක් ආස වෙලා බෑ. මේ පැත්තට ආස වෙනකොටම මේ පැත්තට කම ඉබේම ඒකේ අයිතියක් එනවා. එහෙම නැතුව අපි ආසපැත්ත විතරක් එක්ක ජීවත් වෙන්න බෑ. එහෙම ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන අය හින්දා තමයි ඒගොල්ලෝ හැමදාම අතෘප්තියෙන් ඉන්නේ. අසතුටෙන් ඉන්නේ ගිහි ජීවිතේ හැමදේම තිබෙනා බව වටහා ගන්නම වෙනවා. ඒක අනිවාර්යයි. ඔබ කැමති දේම අනිකා කරයි කියලා කවදාක බලාපොරොත්තු වෙන්න එපා. මේ සාසනික ජීවිතයට ඇතුල් වෙච්ච අයගෙවත් එහෙම කැමති දේවල් කරනවද නැහනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ සාසනික ජීවිතයට ඇතුල් වෙච්ච අපි වගේ කණ්ඩායමකට ඇතුල් වෙච්ච ඇත්තෝ සාමාන්‍යයෙන් වෙනත් අරමුණකින් නැයිනේ. ඒගොල්ලොවත් නේද අපතුලින්වත් එහෙම මේකට අදාළ දේ විතරක්ම තාම කෙරෙන්නේ නැහනේ. මේකට අදාළ නැති වැඩ අපෙන් කරනවා. මේකට ගැළපෙන්නේ නැති හැසිරීම අපේ වරින් වර මතුවෙනවා. අපෙත්. ඉතින් ඊටාම ලෞකික තෝරා ගැනීමක් කරපු කෙනෙකුගේ එවැනි අර අයහපත් පැත්තේ ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. වැදගත්ම දේ තමයි අනිකාව නිරීක්ෂණය කරලා අනිකාගේ ශක්තිය දුර්වලකම හැකියාව නොහැකියාව තේරුම් ගන්න ඕන. තමන්ගේ දුර්වලකම තමන්ගේ ශක්තිය හොඳට වටහා ගන්න ඕන. අපි අඹ ගෙඩියක් ගන්නකොට කොච්චර නිරීක්ෂණය කරනවද නේ? කාබයිට් ගහලාද ස්වභාවිකව ඉදිලාද නේද පැහිලා ඉදිලාද ඒ මොකද ඒ ඉච්චරටම ඒක වැදගත්නේ තෝරා ගැනීම. එතකොට මිනිසෙක් සමග තවත් මිනිසෙක් ජීවත් වෙනවා නම් කොච්චරනම් අවබෝධයක් තියෙන්න ඕනිද? මොකද මුළු ජීවිතේම ගත කරන්න හිතනවා.
මනුස්සයොත් සමහරට අඹ වගේ තමයි. මනුස්සයොත් සමහරලාට අඹ වගේ. දැන් අඹ ගොඩක ගත්තොත් ඉදුණු වගේ පේන අමු අඹ තියෙනවා. නේ? අඹ ගොඩක අඹ ගොඩක ඉදුණු වගේ පේන අමු අඹ තියෙනවානේ. බැලු බැලමට රන් වම් පාටයි නේ? හොන්දට තියෙනවා බැබලි බැබලි කැපුවම අමුයි. එහෙම අඹ තියෙනවා. මනුස්සයොත් එහෙමයි. නේ? මනුෂ්‍යයොත් එහෙමයි. ඒගොල්ලොන්ගේ කතාව, ඇඳුම් අඳින විදිය, ඇවිදින විදිය නේ, ඒව නිකන් ටෙලිෆෝන් එකට එන්නෙත් නමෝ බුද්ධාය කියලා නේ. එහෙම තියන්නේ දලදා හඳුරුවන්ගේ පිහිටයි. ඇදලා වගේ කතා කරනවා, සාමාන්‍ය විදියට කතා කරන්නේ. ඒ වගේ වාක්‍ය ඇතුලේ, ඒ ඇසිරින් ඇතුලේ ඇත්ත මනුස්සයා එලිදරව් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඇත්ත මනුස්සයා ගොඩක් වෙලාවට එලිදරව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර එයාගේ බැලු බැල්මට හරි හොඳයි ඇත්තට. හරිම හොඳයි. නමුත් එයා ඇසුරු කරනකොට තමයි අපිට වටහා ගන්න හම්බෙන්නේ. එයා තෙරුවන් සරණයි කිව්වට ඊට යටින් ගොඩක් ඒවා තියෙනවා. එයාගේ යහපත් පැති තියෙන හැම තියෙන්න පුළුවන්. ඒ මාර අඹ 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 ගෙඩියේ කතාවම තමයි. සමහර දේවල් තියෙනවා. ඉතින් සමහර අඹ අපි දන්නවනේ, ඒවා බැලු බැල්මට අමුයි. හැබැයි කැපුවාම ඉදිච්ච තියෙනවා. තේරුණානේ? කියන්නේ බැලු බැල්මට අමුයි, කැපුවාම ඉදිලා. ඉතින් ගොඩාක් කාලවලට ඒ වගේ අඹ අපිට මග ඇරෙනවා. තේරුණානේ? ඒ වගේ අඹ අපිට මග ඇරෙනවා. මොකද අපි අර මතු පිටට පේන ටික බලලා නේ ගොඩාක් වෙලාවට තීන්දු ගන්න අන්තිම තීන්දුව. එතකොට අර අමු පාට තියෙන දැක්කන්, කොළ පාට තියෙන දැක අපි හිතන මේක හරිනේ. සමහර වෙලාවට මුදලාලි අපිට හිතවත්කමට හොඳටම කියන නෑ මේක තමයි හොඳ ගෙඩිය කියලා. ඉතින් අපි මුදලාලිට කියන අන්දන්න එපා කියලා. නෑ, අපි දන්නවා අඹ ගැන. අඹ නම් ඉදිලා පේන්න ඕනේ. ඉතින් අපිට එම මගහැරිච්ච අඹ තියෙනවා ගොඩක් ජීවිතේ. ඒ කියන්නේ පොත්ත මේ රතු නැති හින්දා, පොත්ත කහ නැති හින්දා නේද? අපි බලලා තියෙන්නේ පොත්තේ පාට මොකක්ද, පේන්නේ කොහොමද. හැබැයි සමහර අඹ කස් ලැබූ ඒවා කැපුවාම අපිට තේනවා මේවා හරි. ඒක ඒ ප්‍රමිතියටම පැහිලා ඒක හින්ද බෙදිච්ච එකක්. පැහිච්ච හින්ද මිදිච්ච එකක් කියලා තේරෙනවා මේ කැපුවාම. පුද්ගලයෙක් ඉන්නවා බැලු බැල්මට ටිකක් කැමති, නටලා දඟලලා උඩ පැනලා හිනා වෙලා එහෙම ඉන්න කැමති අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ වැරදි කරන්නේ, අවංකයි අවංකයි. මූණ කොණ්ඩේ ඒවා ටිකක් බැලුවම ටිකක් ෆැන්සි පැලස් වගේ පෙනුනට ඇතුළ හොඳයි. තේරුණානේ? يعني අපි ගොඩාක් අය ඒ අනිත් අයව අතාරගන්නේ ඕවා ඉන්නේ වැඩි හිටියෝ නම් නාගන්නේ ඔතනින් තමයි. ඈ, يعني වැඩි හිටියෝ කෙනා කරබෝකුත් දානවා. ඈ, කරබහන නාහෙත් ඉදලා මේ කනත් ඉදලා ඔහොම එක කොයි වගේ කෙද්ද දන්නේ තමයි. කොයි වගේද කියලා එහෙම බල කියන්න බෑ. ඒ මෝනින් නේ ඇඳුම් වලින් කියන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? ලංකාවේ අර උසාවි වලට මේ නඩු අහන මිනිමරුව අරන් එනකොට හිතනවා මේගොල්ලෝ නිකන් බැංක් මැනේජර්ලත කියලා. එච්චර ලස්සනට අඳිනවා. ආත් මේ හොඳට දිකට ඇඳලා සුදු පාටට ටයි එක දාලා මේ පස් දෙනාම අරපු එවුන් නේ. එන්නේ සුදෝ සුදු පාටින් බැබලෙමින් එදාට කොණ්ඩෙ ජෙල් ගාලා පීරලා හිතෙන්නේ. මං දවසක් මං ඉස්සර හරි ආසයි මේ නඩු අහන්නේ. මගේ කුපියවත්තේ පන්සල ගාව තියෙන මාලිගා කන්ද උසාවිය මම යුනිවර්සිටි නැති දවසට සමහරලාවට ගිහිල්ලා ඔය බරපතල අපරාධකාරයෝ ගේන්නේ මාලිගා කන්ද උසාවිය. ඉතින් මං නඩු කතා කරන්නේ මහන් ඉන්නවා. ඉතින් මං එතෙන්ට ගිහිල්ලාම පුරුදු වෙලා ජේනරල්ලා එහෙම ටිකක් හිතවත් මං ඇත්තටම මේ විදියට වැදගත් විදියට මේ ඇඳලා ඉන්න මේ දරුණු මිනිමරුම් කරපු
එක්කෙනෙක් එක්ක ජේලර් කෙනෙක්ගෙන් අවසරයිලා විනාඩියකට මට එක ප්‍රශ්නයක් අහන්න දෙන්න යුනිවර්සිටි එකේ වැඩකට කියලා. මං ඇහුවා මේ ඔයා මෙච්චර හොඳට ඇඳලා ඉඳිද්දි මට නම් හිතෙන්නේ ඔයා මිනි මරලා තියනවා කියලා. ඇත්තටම ඔයා මැරුවද? මිනිහා ජේලර්ට ඇහෙන්නේ නැති වෙන්න. ඇත්තටම ඔහු ඒත් සාදු මේ මම ඒක මෙතන පිළිගන්න බෑ, මට දඬුවම් හම් වෙනවා. මං ඇහුවා එතකොට ඔයා මෙහෙම ඇඳලා ඉන්නේ, මෙහෙම ඇඳලා ආවොත් තමයි නඩුකාරයා හිතන්නේ මං හොඳ ජෙන්ටල්මන් කෙනෙක් කියලා. ඒ කියන්නේ එක එකක් උසාවියට ගරු කිරීමක්, අනිත් එක උසාවිය ඇත්තටම නොමග යැවීමක්. ඒ කියන්නේ උසාවිය කැමති එහෙම එනවට තමයි. ඒකේ ගොළු කියනවා කියන්නේ එහෙම තමයි එන්ඩ් ඕන් කියලා. කාන්තාවක් නම් එක විදියකට, පිරිමියෙක් නම් ඒ විදියට ඇඳලා එන්ඩ් ඕනලු. නමුත් ඒක ඇතුලේ ඇත්ත මිනිහා හම්බෙන්නේ නැහැ. මේක හොඳට වටහා ගන්න. ඒ කියන්නේ අමු වගේ පේන ඉදුණු අඹ තියෙන්න පුළුවන්. ඉදුණු වගේ පේන අමු අඹ තියෙන්න පුළුවන්. ඒක ඒ අතරතුරේ ඉදුණු වගේ පේන ඉදුණු අඹත් තියෙනවා. ඒ අතරතුරේ අඹ ගොඩකනේ ඉදුණු වගේම පේනවා. ඇත්තටමත් ඉදිලා. ඒවත් කලහතුරකින් හොයා ගන්න තියෙනවා. හැබැයි තවාඹ වර්ගයක් තියෙනවා. බැලු බැල්මටත් අමුයි, කැපුවමත් අමුයි. අමු වගේ පේන අමු අඹ. භාග්‍යවතුන් වහන්සේ අඹ සූත්‍රයේදී කිව්වට අඹ උපමා කරගෙන වදාළේ. පුද්ගලයොත් එහෙමයි. සීලාදී ගුණ පේන අය ඉන්නවා, සීලාදී ගුණ ඇත්තට නැති. ඊටාම යහපත් ගුණ පේන්නේ නැති අය ඉන්නවා, ඒත් ගුණ තියෙන. කිසිම ගුණයක් පේන්නේ නැති අය ඉන්නවා, ඇත්තටමත් පේන්න තරම් ගුණයකුත් නැති. ගුණේ පේන අය ඉන්නවා, ඇත්තටම ගුණයකුත් තියෙන. මොන වගේද? අර අඹ ගෙඩි හතර වගේ. අමු වගේ පේන ඉදුණු අඹ, ඉදුණු වගේ පේන අමු අඹ, අමු වගේ පේන අමු අඹ, ඉදුණු බව පේන ඉදුණු අඹ. දැන් ඔබ බලන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ මිනිහා මොන අඹයක්ද කියලා නෙමෙයි. ඒක නෙමෙයි බලන්න, මං මොන අඹයක්ද? මම. ඒක තමයි වැදගත්ම දේ නේද? ඒක මොකද අර අපි හැමතිස්සෙම පෙළඹෙන්නේ මේ වගේ කතාවක් කියපු ගමන් ටක්ටක් ගාලා ගාන හදනවා. සමහරුන්ට හිතනදී අපේ මිනිහා ඔය ඔක්කොගෙම මික්ස් එකක් වගේ වෙලාවෙන් වෙලාවට තමයි එයා අඹේ මොන අඹේද කියලා තීරණය. ගොඩාක් කාලවට වෙලාවෙන් වෙලාවට තමයි අඹේ ස්වභාවය තීරණය වෙන්නේ. ඒ තන අනුව නේද? ස්ථිරවම් පේන්නේ නැතිව තියෙනවා ගොඩාක් කාලවට. එකම විදියට පේන්නේ නැහැ. එකම විදියට තීන්දුවකට එන්න බැහැ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. මොකක් බලන්නද? තමන් දෙස බලන්න. තමන් රඟපාන කෙනෙක්ද? තමන් රඟපානවද? තමන් කරන්නේ අනිකාව රැවටිල්ලද? තමන්ගේ නැති ඒවා තමන් අනිකාට ඒත්තු ගන්න යනවාද? එහෙමනම් ඔබ ඔබට රවටෙමින් තියෙන බව මතක තියාගන්න. තමන්ගේ නැති ඒවා තමන් අනිකාට ගේ ඇතුළේ එකට ජීවත් වෙන අනිකාට තිබෙන බව ඒත්තු ගන්නන්න වීරිය කිරීම නම් ඔබ ඔබට රැවටෙමින් ඉන්න බව ඔබ තේරුම් ගන්න. ඔබ ඔබට ලොකු අංචාවක් කරගනිමින් ඉන්න බව වටහා ගන්න. ඒකේ දරුණු විපාකය ඔබ භුක්ති විඳිනවා මිසක අනිකාට නෙමෙයි අම්බෙටින්. ඔබට භුක්ති විඳින්න වෙන්නේ. එහෙනම් තමා වටහා ගන්න. මේ තමා වටහා ගත්තු ගමන් අනිත් අය එක්ක වැඩ කරන එක හරි ලේසි. දැන් අපි අපේ ඇත්ත ස්වභාවය වටා ගැනීමකින් තොරව අපි අනිකාව අපට ඕන විදියට තනානිම කරන්න යනවනේ මැටියෙන් වගේ නේද? අපේ ස්වභාවය වටහා ගමු. අපි කවුද? අපි පුළුවන් තරම් නිවැරදි වෙන්න ඕන. අපි නිවැරදිව අපි වටහා ගන්න ඕන. ඒ කියන්නේ අපි නිවැරදිව වටහා නොගෙන, අපි නිවැරදිව අපි කවුද කියලා අඳුනා නොගෙන අපිට අනිත් එක්කෙනා එක්ක ජීවත් වෙන කෙනෙක් හරි දොස් කරයි නේ. මම මගේ තියෙන දුර්වලකම් අඳුනගෙනනේ මගේ ගෝලයෝ හදන්න පටන් ගන්න ඕන. ඒ කියන්නේ මගේ ගෝලයින් ශිෂ්‍ය පිරිස යහපත් පැවිද්ද පිරිසක් කරන්න තියෙන හොඳම දේ තමයි මම මගේ දුබලකම් වටහා ගැනීම.
මොකද මම මගේ දුබලකම් වටහා නොගෙන මට ඒගොල්ලොන්ට යහපත් ගුරුවරෙක් වෙන්න බෑ. මං හිතන්නේ ඒකම තමයි ගෘහස්ත ජීවිතේදී තමන්ගේ දුබලකම් වටහා නොගන්නා කාන්තාවකට යහපත් බිරිඳක් වෙන්න බෑ. තමන්ගේ දුර්වලකම අඳුනා නොගන්නා පිරිමියෙකුට යහපත් සැමියෙක් වෙන්න බෑ. දැන් සමහරු යහපත් සැමියෙක් වෙන්න දක්ෂ වුණාට යහපත් තාත්තෙක් වෙන්න දක්ෂ වෙලා නැහැ. සමහරු යහපත් තාත්ත කෙනෙක් වෙනවා ඒත් යහපත් සැමියෙක් වෙන්නේ නැහැ. හොඳ අම්මෙක් වෙච්ච බොහෝ දෙනාට හොඳ බිරිඳක් වෙන්න බැරි වෙලා තියෙනවා. හොඳ බිරිඳක් වුණු අයට සමහර වෙලාවට හොඳ අම්මෙක් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒක පෘථජන සමාජයේ එහෙම ඒවා වෙන්න පුළුවන්. මම මේ කියන්නේ නොවිය හැකි දේවල් නෙවෙයි, ඒවා අපි හදා ගන්න ඕනේ. එව විය හැකි එහෙම එක භූමිකාවක විතරක් එයා සාර්ථක වෙන්න පුළුවන්. ඒත් ඔබ මිනිසෙක් නිසා ඔබට අවස්ථාවක් තිබෙන බව තමයි මම මේ යෝජනා කරන්නේ, මතක් කරන්නේ. තව ගුණ ටිකක් දියුණු කරන්න, ඒකට උත්සාහ කරන්න, වටහා ගන්න, අනිකාට තමන්ව වටහලා දෙන්න. වැදගත්. ඒකට බුද්ධ ධර්මයේ අපරිහානීය ධම්ම සූත්‍රයේ තියෙන කරුණ වැදගත්. අනිකා වටහා ගැනීමට, තමන් අනිකාට වටහා ගන්න ඉඩ දීමටත් අපරිහානීය ධම්ම. අංගුත්තර නිකායේ තියෙන අපරිහානීය ධම්ම සූත්‍ර කිහිපයක් සත්තක නිපාතේ, පංචක නිපාතෙත් මගේ මතක විදිහට තියෙනවා. අපරිහානීය ධර්ම පහ, අපරිහානීය ධර්ම හත. දැන් මහපරිනිබ්බාන සූත්‍රයේ ඍජුවම තියෙන සප්ත අපරිහානීය ධර්ම කියලානේ. පිරිහෙන්නේ නැතුව ඉන්න ධර්මතා. ඒ අවධාරණය කරනවා නිතර නිතර සමගියෙන් රැස් වෙන්න. නිතර නිතර සමගියෙන් රැස් වෙන්න. ඊළඟට සමගියෙන් නිතර සාකච්ඡා කරන්න. ඊළඟට සමගියෙන්ම විසිර යන්න. නොපැන වූ නීති නොපනවන්න. පැන වූ නීති ආරක්ෂා කරන්න. කාන්තාවන්ට විශේෂයෙන් ගරු කරන්න. මහාන බමුණන්ට, ආධ්‍යාත්මික ගුරුවරුන්ට උපකාර කරන්න. බාහිරින් පැමිණෙන පිරිසටද ඔබගේ ගෞරවය, ආරක්ෂාව සලසලා දෙන්න. එයින් ගෘහස්තයින්ට අතිශයින්ම වැදගත්නේ නිතර නිතර හමුවීම අවශ්‍යමයි. දැන් මේ වගේ රටවල්වල ඔබලා බොහෝ කාර්ය බහුලයි. බොහෝ කාර්ය බහුලයි. ඒත් මං යෝජනා කරන කොච්චර කාර්ය බහුල වුණත් ඒවා අපි හදාගත්තුවා. ඒවා අපි හදාගත්තුවා. එකිනෙකාට හමු වීමට වෙලාව නැති කරගන්න එපා. හමුව ගොඩාක් ප්‍රශ්න විසඳනවා. හමුව මගහැරෙනවා කියන්නේ අලුත් විස බීජ නිර්මාණය වෙනවා. දැන් භාජනයක් වුණත් හෝ දන්න හෝ පාවිච්චි කරන්නේ නැතුව ඔහෙ තියෙනකොට ඒ භාජනය නාස්ති වෙන්න පටන් ගන්නවානේ අපි දන්නේම නැතුව. මොකක් කිලුටු වෙලා ඒවා මත නිකම් මැලියන් හැදිලා ඒක ඒක ඒකේ තියෙන අර දීප්තිය ටික 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 නැති වෙලා යන පටන් ගන්නවා. හැබැයි නිතර පාවිච්චි කරනවනම් ඒ භාජනය හැමතිස්සෙම නැවුම් බවකින් යුක්තයි. ඒ වගේ තමයි මනුස සම්බන්ධකම්. මනුස සම්බන්ධකම් මම යෝජනා කරන්නේ නිතර හමු වෙන්න. අඩුම රාත්‍රී කෑම කන්න, නැත්නම් උදේ කෑම කන්න, ඔබගේ වේලාව අනුව දවල් කෑම කන්න, මොකක් හරි එක වේලාවක බිරිඳ, සැමියා, දරුවෝ ඉන්නවා නම් දරුවෝ එකට වාඩි වී කෑම ගැනීම අවශ්‍යයි. ඒකට වාඩි වී කෑම ගැනීම අවශ්‍යයි කියන එකෙන් අවබෝධාරණය කරන්නේ හමු අවශ්‍යයි. ඒ හමුව ගොඩක් ප්‍රශ්න විසඳනවා කියලා මම කියන්නේ අඩුම අපිට එතකොට හැඟීමක් ඇති කරනවා මට මූණ දෙන්න වෙනවා කියලා. මට මූණ දෙන්න වෙනවා කියන එක. මට අනිත් එක්කෙනාගේ, මගේ, මාත් එක්ක ජීවත් වෙන අනිකාගේ මූණ බලන්න වෙනවා.
ඒ මූණ බලන්ඩ වෙනවා කියන එක අපේ ඔළුවේ වැඩ කරනවා නම් අපි දවසේ කොයි කටයුත්ත කරත් එතන අපේ පරිස්සම ඉබේ හැදෙනවා. කවුරුන් ඇසුරු කරත් අපේ සීමාව ලකුණු වෙනවා. මොකද අපිට තියෙන හැන්දෑවට මූණ බලන්නත්. අනිකාගේ ඇස් මුණ ගැහෙනවා. අනිකා අපිට මග අරින්න බෑ. ඒ හින්දා නිතර හමුවා ඒක මං කියන්නේ ආණ්ඩු කරන්න විතරක් නෙමෙයි. අපරිහානීය ධර්ම ලිච්ඡවීන්ට දේශනා කළේ ආණ්ඩු කරන්න. ගෘහයත් එක්තරා විදිහක රාජ්‍යයක් නේ. ඒ ඒ ඒ රාජ්‍යෙත් නිතර හමු අවශ්‍යයි. වෙලාව නැහැ කියන්න එපා. ඒ වෙලාව නැහැ නෙමෙයි ඕන් නැහැ. එතන ප්‍රශ්නේ. ගොඩක් අයට වෙලාව නැහැ නෙමෙයි ඕන නැහැ. විවාහයට කලින් කොච්චර වෙලාවල් තිබුණාද නේ? කොමාරි වෙලාවල් හදාගත්තා. නිදි වරාගෙන හරියෙ වෙනුවෙන් කැප වුණා. ගොඩක් අයට වෙන්නේ ඒගොල්ලෝ අද බෑ මහන්සි හෙට හෙට කතා කරමු හෙට හමුවෙමු. ඒ ඒ ඒ මගහැරීම මතක තියාගන්න. දිගටම යද්දි යද්දි මුලින් කතා කරන්න ඕනි උනේ මොකද්ද කියන එක ගැනවත් අදහසක් නැති වෙලා යනවා. ඒ කියන්නේ මොකද එච්චරට අලුත් ඒවා දිනපතා ගෘහස්තයින්ගේ ගොඩ ගැහෙන්න පුළුවන්. පුළුවන්නේ. ගෘහස්තයින්ට අලුත් ප්‍රශ්න අසහනයන් අතෘප්තිකර බවවල් නොසලකා හැරීම සම්බන්ධව හැඟීම් ඒවා උපදින්න පුළුවන් දිනපතා අලුතින්. එතකොට එවැනි තත්ත්වයක් තියෙන නිසා මම යෝජනා කරන්නේ නිතර හමුවෙන්න. නිතර මූණ බලාගෙන කතා කරන්න අවස්ථාවක් තියාගන්න. කිසිසේත්ම වැදගත් ප්‍රශ්න එකක්වත් ගෙදර ටෙලිෆෝන් එකේ කතා කරන්න. ටෙලිෆෝන් එකේ තරම් බොරු කියන්න පුළුවන් එකක් නැහැ වෙන මොකක්වත්. ටෙලිෆෝන් එකේ ඕන බොරුවක් කියත හැකි නේ. එහෙනම් අපිට පොඩ්ඩක්වත් ගිල්ටි එන්නේ නැහැ ඒක ගැන. තේරුණානේ? වැදගත් හැම එකක්ම ඇස් දෙක දිහා බලන් කතා කරන්න. මූණ දිහා මූණ හැම රේඛාවක්ම නිරීක්ෂණය කරමින් කතා කරන්න. වැද හරි වැදගත් නෙමේ බඩි ලැන්ග්වේජ් එක කියන්නේ. දියුණු මිනිස්සු වචන නෙමෙයි අහන් ඉන්නේ. ඒ වචන කියද්දි එයාගේ බඩි එක වැඩ කරන විදිය. ඒ කියන එකට එයා සීරියස්ද එයා වංච කරනවද බොරුවද කියලා ටක් ගාලා තේරෙන එයාගේ බොඩි ලැන්ග්වේජ් එකේ. ගොඩාක් අය වෙලාව නැහැ කියලා ටෙලිෆෝන් එකේ SMS සමහරු ඊමේල් වලින් පවුල් කණයිනුත් ඉන්නවා ලෝකේ. තේරුණානේ? එහෙම කට්ටි ඉන්නවා. මට හම්බ වෙන ඔය ඕන වර්ගික අය මම නැත්තම් කොහමද මේවා දන්නේ? තේරුණානේ? يعني එහෙම බෑ. එහෙම කොහමද ජීවත් වෙන්නේ? මං කියන්නේ ඒගොල්ලෝ ඩිවෝස් වෙන්න ඕනේ. ඒ තමයි මේ පවුල් සංස්ථාවට කරන ලොකුම උදව්ව. නැත්තම් මේ පවුල් සංස්ථාව කියන එකට අර්ථයක් නැතුව යනවා. එහෙම හැසිරෙන ගත්තොත් මිනිස්සු කෘතිමව වංචාකාරී වෙන්නේ. වංචාකාරීනේ. ඇයි ඒගොල්ලෝ එතන ඉන්නේ? එන්ද හමුව එක දෙක කතා කිරීම සාකච්ඡා කිරීම හරි වැදගත්. සමගියෙන් සාකච්ඡා කරන්න. සමගියෙන් හමු වෙන පළවෙනි එක දෙවෙනි එක මොකද්ද? සමගියෙන් සාකච්ඡා. සමගියෙන් බලන්න මේ වචන භාග්‍යවතුන් වහන්සේ හරියටම තෝරලා කියලා දෙනවා. සමගියෙන් හමු වෙන්න ඊළඟට ඔබගේ ඩිස්කෂන් එක සාකච්ඡාව සම්පූර්ණ සමගියෙන් පවත්වන්න නම් පටන් ගන්න ඕනි ගෞරවෙන්. පවත්වගෙන යන්න ඕනි ගෞරවෙන්. නේ නැත්නම් සමගි සාකච්ඡාවක් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපිට පටන් ගන්න වෙලාවෙම සාකච්ඡාව අනිත් එක්කෙනා සම්බන්ධව අන්තිම නිගමනයට ඇවිල්ලා සාකච්ඡා කරන්න බෑ. තේරුණානේ? අන්තිම නිගමනයට තමන් ගැන හෝ අනිකා ගැන ඇවිල්ලා තමන් ඊටාම නිවැරදිය හෝ අනිකා ඊටාම වැරදිය කියන නිගමනේ ඉඳන් සාකච්ඡාව පටන් ගන්න එපා. ඒ සාකච්ඡාව සමගියෙන් නිම වෙන්නේ නැහැ කවදාකවත්. මුලින් හොඳට පටන් ගත්තත් මැදදි මරා ගන්න පටන් ගන්න ඊළඟට. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ කියන්නේ මොකද අර ඇතුලේ තියෙන මේ තමන් ඒක තින්දු දීලිවරයි ඒකයි. තින්දු දෙන්න එපා. ඔබ අනිකාට ගරු කරමින් අනිකාගේ අයිතියට ගරු කරමින් අනිකාගේ හැඟීම් වලට ගරු කරමින්
අනිකා යම්කිසි වැරද්දක් කරලා කියලා අපිට සැක හිතුණත් ඒකත් කරන්න නැත්තේ ඒ ඇතිවෙච්ච පරිසරයේ මොකක් හරි හේතුවක් නිසා කියලා වටහා ගනිමින් සාකච්ඡාවක් කරනවා නම් මම ඔබට යෝජනා කරනවා ඒක සමගි සම්පන්න වෙයි. අනිත් එක තමන්ට අනිකා ගැන අගයක් තියෙන්න ඕනේ. අගයක් නැත්තම් එතන සමගියේ මුකුත් සාකච්ඡා කරන්න බෑ. මට මගේ පොඩි හාමුදුරුවරු ගැන අගයක් තියෙනවා. මේගොල්ලෝ මට ඕනි කියලා. මේගොල්ලෝ එක්ක එකතු වෙලා තමයි මට මේ ගමන යන්න පුළුවන් කියලා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ලෙස උන්වහන්සේලා මගේ ආයතන ඉදීම වටිනවා කියලා මට තියෙනවන අගයක්. මට අගය නැති වුණු ගමන් අනික සම්බන්ධව මං ඉතින් එතන යහට කතා කරන එක තේරුමකුත් නැහැ. අපිට අනිකා සම්බන්ධව තියෙන අගය තමයි අපි එයාට අවම නොකරන්න පොළඹවන්නේ. අපිට අගයක් නැතිවීම අනිකා සම්බන්ධව අපිට හින්ට් පාස් කරන්න හිතන රිද්දන් හිතන නේ අපිට එයාට තුවාල කරන්න හිතන. එඳ ඔබගේ සාකච්ඡාව සමගියෙන් තියාගන්න මම යෝජනා කරන්නේ අනිකා ගැන අගයක් ඇතුව ජීවත් වෙන්න. අනිකා ඇතුව අනිකා ගැන අගයක් Tamanට තියාගන්න. මට කොහොමත් එකයි දැන් කියලා නම් වැඩ නැහැ කතා කරන්න කියලා. එහෙමනම් ඒ වගේ කතාවක් අපි කරන අන්තිම කතාව බවට පත් කරගන්නේ කොහොමද? කොහොමත් එකයි කියලා සාකච්ඡා වලට යන්න එපා. සාකච්ඡාවකට පෙළඹෙන චේතනාවම වෙන්න ඕනි මේ මොකක් හරි ඉරිතලපු එකක් හදාගන්න එක. මට කොහොමත් එකයි කියලා යනවනම් ඒ තමයි අන්තිම එක. ආයතනයට කතා කරන්න ඕනේ නැහැ. එතකොට කරන්න තියෙන චෝදනා ටික කරා ඉවර කරා ඒක. ඉතින් ගෘහස්තයින් වන ඔබට ඔබ දන්නවා ඇඳුම් මාරු කරනවා වගේ සම්බන්ධකම් අයින් කරන්න බෑනේ. ඒක බරපතලයි. අපි සුද්ධු නෙවෙයිනේ අපි කැනඩාවේ හිටියට. නේද? අපි සුද්ධු නෙමෙයි. අපේ ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕනේ අපි. අපිට වගකීමක් තියෙනවා. අපි දන්නවා ලෝකෙම දික්කසාද වීම බහුල වීමත් එක්ක අත්වලා තියෙන ඊරණම්. මම කියන්නේ දික්කසාදය කරන්න වෙන කිසිම දෙයක් නැත්තම් ගන්න තීරණයක් ලෙස මිසක දික්කසාදය කියන්නේ මේ චූටි හැංගීමකදී ගන්න ඕන තීරණයක් නෙමෙයි. පොඩි ප්‍රශ්නවලදී ගන්න ඕන එක කරන්න කිසිම දෙයක් නැත්තම් ගන්න ඕන තීරණයක්. ඇත්තටම ජීවිතේ නොගත යුතු තීරණ වලින් භයානකම එකක් ඒක. නරකම එකක්. නොගත යුතුම එකක්. ඒත් අපිට කරන්නම දෙයක් නැත්තම් මාත් යෝජනා කරන ඕකේ. අයින් වෙන එක හොඳයි. ඔය දෙන්නගේ ආරක්ෂාව වෙනුයි. මොකද ආරක්ෂාව අහිමි වෙනවා නම් ඉඳීම ඇතුළේ. අනික විසින් හිංසනෙට ලක් කළ මරා දමන තත්ත්වයක්. කායික පීඩා කරන තත්ත්වයක්. එතකොට අපි කියනවා අයින් වෙන්න. හැබැයි එවැනි තත්ත්වයක් නැතුව අර නොගැලපීම් කියන ඒවා ඇතුළේ ගැලපීම් හදාගන්නනේ අපි උත්සාහ කරන්න ඕන. නොගැලපීම් අනිවාර්යයි. ඒ කියන්නේ හැමතිස්සෙම සමානතාවම තියෙන්නේ නැහැ. මනුස්සයින්ගේ සමානතාවම නැහැ හැමතිස්සෙම. අපිට මේ අසමානතා ඇතුළේ සමාන වෙන්න පුළුවන් දේවල් හොයාගත හැකි. එහෙමනේ කරන්න ඕනේ. නේද? ඒ කියන්නේ අපිට නොඉන්න කාරණා ඇතුළේ ඉන්න කාරණා හොයාගන්න පුළුවන්. ඉන්න කාරණා අර වෙලා තියෙන අපි නොඉන්නවා කියන එක ඔළුවට ආවට පස්සේ අපිට ඉන්න කාරණා එකක් පේන්නේ නැහැ. මේක ඉවර කරන්න ඕනි කියන එක ඔළුවට ආවන් ඒකම අප්ඩේට් වෙනවානේ. හොඳට ඒකටම කෑලි අහුවෙනවා. අඳුමත් හොඳ නැහැ. අයින් වෙන්න ඕනේ. කන හැටිත් හොඳ නැහැ. ඇවිදින හැටිත් කැතයි. නේ? ඒ ඔක්කොම අර ඒ කියන්නේ අපි අර අපි යාවත් කාලීන වෙන්නේ නේ. අපි යාවත් කාලීන වෙන්නේ අපි ඉන්න අදහස එක්කනේ. අපි ඉන්න අදහස එක්ක දැන් අපිට යමක් පරිස්සම් කරගන්න ඕනි, යමක් රැකගන්න ඕනි සහ ඒක අරන් යන්න ඕනි කියලා හිතනවා නම් මං හිතන්නේ අපිට ගොඩාක් අර අනිකාට අගයක් එනවා අපේ හිතවල. අගයක් දෙන්න. අගයක් දෙනකොට සාකච්ඡාව සමගියෙන් යයි.
තුන්වෙනි කාරණේ සමගියෙන්ම නැගිටින්. සමගියෙන්ම නැගිටින්. ඒ කියන්නේ සාකච්ඡාව නිම වෙන්නත් ඕන අර සමගිය අඛණ්ඩ භවයේ උපරිමේති. එතකොට සමගියෙන්ම නැගිටින්න නම් ඒ කියන්නේ සාකච්ඡාවේ අපර භාගයේදී අන්තිම වෙලාවේදීත් අර ගෞරවනීය භව අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. ඒ කාරණා තුන ගෘහස්තයින්ගේ අවබෝධය වැඩි දියුණු කරගන්න උදව් වෙනවා. හමු වීම, කතා කිරීම සහ සමගි සම්පන්නවම ඒ සංවාද නිම කිරීම. මම කියන්නේ ඒක ලේසි වෙනවා හැමදාම වෙනවා. ඒ කියන්නේ හමු වීම නිතර වෙනවා නම් ඒ සමගිය සම්පන්න භවෙන් නිම කරගන්න පුළුවන් දේවල් වැඩි. දැන් හමු වීම සතියකට තරයක් වුණොත් මාසයකට තරයක් වුණොත් රණ්ඩු වෙන්න කාරණා ගොඩක් ගොඩ ගැහිලානේ. එතකොට අගමුල තේරෙන්නේ. එක්කෙනෙක් එක ෆයිල් එකක් අරනු ඊළඟට අනිත් එක්කෙනා අනිත් වැද්දගත්ම දේ තමයි අතීතය හැම තිස්සෙම වර්තමානයට සම්බන්ධ කරන්නේ. ආකයට වෙලා තියෙන ඒගොල්ලෝ මේ තරහ ෆික්ස් ඩිපොසිට් දාගෙන තියෙන්නේ නේ. තරහ අතීත කතා නේ. අතීත කතා තරහ ඇතුලේ තියන් ඉන්නවා ස්ථාවරව. මොකක් හරි දැන් 2018 ප්‍රශ්නයක් ආවම 88 ඒව ඇදලා ගන්නෙ. 88 තමුසෙ මෙහෙමයි මතක් කරන JVP කාලේ ලයිට් නැතුව තියෙද්දි තමස මෙහෙමයි. ඉතින් එතකොට අදේව විසඳන්න බෑ. 88 ඉඳලා 18 වෙනකොට 2030 අවුරුද්දක් ඉවරයි. කොහොමද යන්නේ? මම ඔබෙන් අහන්නේ කොහොමද ජීවත් වෙන්නේ කියන්නේ. මේ විදියට වැඩ කරන, මේ විදියට හිතන, මේ විදියට හැසිරෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අතීතං නානු සෝචಂತಿ. අතීතයට ගියොත් නුඹලාට වෙන්නේ හූල්ලන්න කියලා. අඬන්න වෙන්නේ කියලා. අපේ අතීතේ හැමතිස්සෙම අපිට මතක වැඩිපුර මතක තියෙන අපිට කරපු අකටයුතුකම්. ඊවනේ මතක වැඩිපුර හොඳ චුට්ටනේ මතක. දැන්නද මතකයි. ගැහුවද මතකයි. අපේ සල්ලි ගත්තද මතකයි. නේ? අපේ ඉඩන් ලියෝ ගත්තා මතකයි. එහෙනම් අපිට දීපුවා මතක චුට්ටයිනේ. දීපුවා ගැන මතක ඔච්චරද දෙන්න පුළුවන්? ඔయిత වැඩිය කරන්න තිබුණා නේ. ඔය කොර හැටි අහවලාට කර විදියට අපිට කරාද? අපිට ඒ කියන්නේ ඇත්තම කාරණේ අපිට මිනිහෙක් අපිට කරපු හොඳවල කැලිනේ මතක. නරකවල මුළු කතාවම මතකයි. ඇඳන් හිටපු ඇඳුමත් කියන ඒ වෙලාවේ 88 ලයිට් ෂර්ට් එකක්. ඉතින් අපේ මනස එහෙම එකක් නේ. අපේ මනස එහෙම එකක්. මම ඔබට යෝජනා කරන්නේ ඒකයි. මිනිස්සු දුකෙන් ඉන්නේ, මිනිස්සු ජීවත් වෙන්න හිතන මේ පදනම ඉඳන්. එනේ යාලා අතීතයට කැමති වෙන්න ඒවා වෛර කර කර පලිගාගා ඉන්න පුළුවන්. එච්චරයි. එක්ක සමහර සාකච්ඡාවකදී අතීතයයි වර්තමානයයි දෙකම හොඳ වුණත් ඒකොල්ලෝ අනාගතය ගැන ඕනවට වඩා ඔළුවේ හදා ගන්නවා මනස්ගත. දැන් මේ මීටියට පස්සේ කොහොම වෙයිද දන්නේ නැහැ. මේ මායත් එක කොහොම ජීවත් වෙන්නේ? කොහොමද දන්නේ නැහැ තමයි කොහොමත්. පස්සේ කොහොමද කියලා ඉතින් කවුද දන්නේ? ඒ කියන්නේ ඒකට ඉතින් දැන් හගිස් තෙව්වා කියලා, දිවුරෙව්වා කියලා වැඩක් තියෙද? හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ කාගෙන්වත් සීමාවක් නැති පොරොන්දු ඉල්ලන්න එපා. ඒ දෙන්නෙම බොරුවට සමාර්ථ බේරෙන්නේ ඒ වෙලාවෙනේ. වෙන විකල්පයක් නැහැ. හරි 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 කියනවනේ. පිරිමි නම් හරි හරි කියනවා වලට. කියන ඕනේ එකට හරි හරි. මොකද පිරිමින්ට ඕනේ මේ වෙලාව ගෙවා ගන්න. ඔබ තේරුම් ගන්න. ඔබ හරියට වටහා ගන්න නිකන් බොරු මනස්ගත පොරොන්දු ඉල්ලන්න එපා කාගෙන්වත්. වර්තමාන ජීවත් වෙනවා නම් සැනසෙල්ල ඉන්න පුළුවන්. කවුරු හරි ඉතින් අනාගතේ වැරදි කරන දේ කියාගේ ප්‍රශ්නයක්. මොකද කරන්නේ?
ඒකෙන්නම් එයා සතුට මොකද කරන්න කියලා නේද වටහා ගන්න. හැමෝම අපිට ඕන විදියට තියා. අනිත් එක මේ වගේ රටවල් වලදී ඕන කෙනෙකුට පෞල් ජීවිතේට එරෙහිව වැරදි කරනව නම් යම් නිදහසක් නැතුවත් නෙමෙයි ඕන. මේ වගේ තැනක අපේ ට්‍රාන්ස්පේරන්සි කියන එක මේ අපේ ඒ විනිවිදභාවය කියන එක අපේ යහපත්කම විසින්ම තීන්දුව කරන එකක් නේ. සමාජයේ විසින් තීන්දුව කරන එකක් නෙවෙයි අපේ දැන් ලංකාවේදී අපේ යහපත් බව අපේ අවංකකම විසින් තීරණය කරන එකකුත් නෙමෙයි. අල්ලපු ගෙදරින් ඉඳලා තීරණය වෙන බලන් ඉන්නවා නේ. ඔත්තු බලනවා. අපි හොඳ ඇඳුමක් ඇඳන් ගියත් ජනේලෙන් උන්ටට බලන් ඉන කවරෙලා. දැන් අපි අපේ යහපත් බව ලංකාව වගේ රටකද මේ එළිය කට්ටියේ හින්දා තියෙන එක. මේ වගේ රටකදී කෙනෙකුගේ මම හිතන්නේ යහපත් බව කියන එක එයාගේ යහපත්කම හින්දා තියෙන එක. මේකේ කාටවත් බල බල හොය හොය ඉන්න බෑනේ ඉතින්. නේද? ඒකෙන් කියන්නේ මේ උපදූප කට්ටිය නැතුව ඇති කියලා. ලංකාවෙන් ආවත් ඉතින් ඒරොප්පෙට ආවත් හිරමනේ පොල් ගානේ කැරෙන්න වෙන මොනව කරන්නේ නේ. එහෙමනේ කියන්නේ ඒරොප්පෙට ගියත් ඒරොප්ප කිව්ව යුරෝප් කියන එක නේද. ඒරොප්පෙට ගියත් හිරමනේ පොල් ගානේ කනේ කරන්නේ වෙන මොකක් කරන්නේ නැහනේ. ඒ වගේ ඒවා අපෙන් ආපු ගතිය ඇති. නමුත් මේකේ යථාර්ථේ ඕක. මං කියන්නේ ඉතින් අතීතයට යන්න එපා. ඕනවට වඩා සීමාවික් මෝල අනාගත ලෝකවල හිරවෙන්න එපා. වර්තමානයේ යහපත්ව ඒ දවස අවංකව ගෙවන්න. අද දවස කියමුකෝ අපි. අද දවසේ උදේ ඇඳෙන් බැස්ස වෙලා ඉඳලා රැට ඇඳට නිින්දේට යනකම් අවංක වෙන මෙන්න මේ ටික කරන්න. තමන් එක්ක ජීවත් වෙන අනිකාට කියන්න පුළුවන් තැන්වලට විතරක් ගිහිල්ලෙන්නකෝ. තේරුණා? තමන් එක්ක ජීවත් වෙන අනිකාට කියන්න පුළුවන් ඒව විතරක් කතා කරලා ඉන්නකෝ. තමන් එක්ක ජීවත් වෙන අනිකාට කියන්න පුළුවන් ඒව විතරක් කරලා ඉන්න ඇති. සරල සිල් තුනක් නේ. කියන්න පුළුවන් තැන්වලට විතරක් ගිහින් එනවා. කියන්න පුළුවන් දේවල් විතරක් කතා කරලා එනවා. කියන්න පුළුවන් දේවල් විතරක් කරලා එනවා. ඔච්චර මරණගන් ඉන්නෝ ඇති. ඔය පොලිසි තුනනේ ඔය ඇති. ඒ කියන්නේ ඔය මේ කියන්නේ සැක කර කර වද විඳ විඳ ඉන්න එක වලක්ව ගන්න. මං කියන්නේ ඔන්න ඔය තුන සම්බන්ධව තමන් වගවෙන්න ඕනවට වඩා. දැන් ඔය තුනේ ඉන්නවා නම් කෙනෙක් ඉතින් ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒ ඉඳලත් සැකයි නම් ඉතින් එයා ගිහලා බේත් ගන්න ඕනේ කොහෙන් හරි නේ. දැන් ඔය කියන විදියට ඉඳලත් සැක කරනවා නම් මං කියන්නේ එයා ලැජ්ජ වෙන්න හොඳ නැහැ. එයා ගිහිල්ලා මනෝවෛද්‍යවරයෙක් එක්ක කතාව කියලා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා පොඩි බේත් කෝස් එකක් තියෙන්නේ. ඒක කරගත්තම ඒක ටික කාලයක් බිව්වම ඇරලා යනවා. සහ මේ තමන් අවංකව තමන්ගේ ප්‍රශ්න තේරුම් අරන් කවුන්සලින් වලට යනවා. ඒ විසඳක සැක කර කර වද දෙන්න එපා කාටවත්. සැක කර කර අනිකාට වද දෙන මිනිස්සෙක් වෙන්න එපා. කාන්තාවවත් පිරිමියාවත් නීරස වෙනවනේ. එතකොට කොහොමද ජීවත් වෙන්නේ? කවදාවත් අතරි ගේ ඇතුලේ වයිලී කතා විසාකාවට කිව්වේ ඇතුළත ගින්දර පිටත ගෙනියන්න එපා. පිට ගින්දර ඇතුළට ගේන්න එපා. අපි කියමුකෝ මහත්තයා කියලා. මහත්තයාගේ නෝනාගේ ප්‍රශ්නයක් කතා කරනවා නම් උපරිම කතා කළ යුත්තේ මහත්තයාගේ නෝනාගේ අම්මයි. මහත්තයා කතා කරා. ඒකෙන් ඒ නෝන මහත්තයාට වෙන හානිය අවමම තැන එතන. මහත්තයාට කතා කරලා විසඳ ගන්නම බැරි දෙයක් මහත්තයා කතා කරන්න ඕනේ නෝනගේ අම්මා එක්ක.
නෝනගේ අම්මා එක්ක එක විවෘතව කතා කරාට කමක් නැහැ. නෝනගේ තාත්තා එක්ක කතා කරාට කමක් නැහැ. මොකද එතකොට ඒක නෝනගේ ගෞරවය රැකලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න සාධාරණ උත්සාහයක් දරුවා වෙනවා. එච්චරයි. මාත්‍යා නෝනගේ ප්‍රශ්න හතර වටේ උන් එක්ක කතා කරන්න ගියොත් ඉවරයි. පෙරණ ඒක ඉවරයි. නෝන මහත්තයත් එහෙම. මහත්තයාගේ ප්‍රශ්නයක් තියෙනම් ඒක මහත්තයත් එක්කයි මහත්තයාගේ අම්මා තාත්තා එක්කයි කතා කරන්නේ. වෙන මහත්තුරුත් එක්ක කතා කරොත් ඒගොල්ලොන්ට හිතේ මෙහෙ හොඳයි නේ කියලා. තේරුණා? ඒවට යන්න එපා. අනුන්ට දොරවල් ඇරලා පස්සේදී කරදර වුණා කියලා කියන්න එපා. කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතේ හිස්තැන් තිබෙන බව පෙන්වන්න යන්න එපා. ඒව ඇතුළේ විසඳක එළියට අපි පෙන්වන්න හිස්තැන් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ හිස්තැන් වලට ඇඩ්‍රස් කරන අයත් ඉන්නවා. මේ ලෝකෙ ජීවත් වෙනවා. සිංහලද අසිංහලද එහෙම එකක් නෑ. මනුස්සයෙක්ගේ ජීවිතේ හිස්තැනක් අඩුවක් තියෙනවා කියලා දැනගත්තම එයාගේ ජීවිතයට ලං වෙන්න බොහෝ කාමුකයෝ බලන් ඉන්නවා. ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්. ඉතින් ගිහියෝ පරිස්සම් වෙන්න බෑ. තමන්ගේ පවුල් සංස්ථාවට අගතියක් නොවි තමන්ගේ ළමයි ඉස්සරහ නිකන් දැලිගා ගන්නේ නැතුව මූණ ඔළුව කෙලින් තියන් ජීවත් වෙන්න පුළුවන් විදියට තමන්ගේ දරුවෝ ඉස්සරහ තමන්ගේ ප්‍රශ්න තමන් විසඳ ගන්න ඕන. ඒවා තැන් තැන් වල කියන්න එපා. අරයා මෙයා ගාව හැමෝම ගාව වමාරන්නත් එපා. එහෙම වමාරනව නම් අපේ ප්‍රශ්නයක්. ඒක දෙදෙනාගේම කැමැත්තෙන් වමාරන්න. නෝනායි මහත්තයයි දෙන්නම කැමති වෙන්න ඕනි. ප්‍රශ්නේ ඇවිල්ලා අපි බද්ධයාඳුරුත් එක්ක කියනවා. ඒක අපි ඒක දෙන්නම. ඒක වෙන වෙනම නෙමෙයි. කෙලින්ම මූණු බලන් කතා කරා. ඉවරයි. නැතුව වෙන වෙනම හොරෙන් හොරෙන් කියන්න යෑමම අලුත් ප්‍රශ්නයක්. ඒක අලුත් ප්‍රශ්නයක්. නෑ කරන්න එපා. ඒක අනිත් එක්කෙනාගේ ගෞරවය කෙලෙසා දැමීමක් නේ. තැන් තැන් වල එක එක්කෙනා එක ගිහිල්ලා කීම යනු අනිකාව මං කියන්නේ විනාශ කරනවානේ. හොඳ නෑ ඒක. ඒක කරන්න එපා. ගෘහස්තයෝ හැමතිස්සෙම තමන් එක්ක ජීවත් වෙන කෙනා රකින්න ඕනේ. රකින්න ඕනේ. මම මගේ පොඩි හාමුදුරුවලගේ ප්‍රශ්න එයාලා එක්ක කතා කරනවා මිසක මං ඇයි එළිය කතා කරන්නේ? මං පොඩි හාමුදුරුවලගේ හොඳක් තියෙනම් එළිය කතා කරනවා. ඇතුලේ යාළගේ ප්‍රශ්න යාළත් එක්ක විතරයි කතා කරන්න ඕනනේ. එයාලව අගේ කරන්න මං එළිය කතා කරාට කමන්නේ. ඒත් යාළව විවේචනය කරන්න හොඳ නෑ එළියේ. එතකොට යාළට ඒක කලින් කල ආරංචි වෙනකොට සැරයක් උහුලයි, දෙසරයක් උහුලයි, තුන් සැරයක් උහුලයි. ඊට පස්සේ හිතෙන්නේ මේ මිනිස්සේ අමාව විනාශ කරනවා කියලානේ. ඒක හිතෙන එක කොහොමද නවත්තන්නේ? ඒක දිගටම වෙනවනම් නේ. නින්නා බුද්ධිමත්. තාම බුද්ධිමත්. සැකය ඒකයි සැක ඔළුවේ හදාගෙන එහෙම කරන්න බෑ. ඉතින් තමන්ට විසඳ ගන්නම බැරි සැකයක් නම් ඉතින් එතකොට අයි මං ඉඳන් ඒක හොඳයි. මොකද ඒ සැකේ ඇතුලේ තාම දරුණු හිංසන වලට යනවා ඊළඟට. ඔය මානසික හිංසනේ සහ චරිත විනාශ කිරීමෙන් නවතින්නේ නෑනේ. ඊළඟට ඒ සැකයේ පීඩා විඳින එක්කෙනා ඒ පීඩාවෙන් රිලීස් වෙන්න එයා පහර දීම් පටන් ගන්නවා. කායික හිංසන පටන් ගන්නවා. ඒවා දැන් මේ වගේ රටක ඒවා සෙල්ලම් වැඩ නෙවෙයි නේද? අනිත් එක චරිතයට උනත් හානි කර කර ඕනවට වඩා දඟලන්න ගිහිල්ලා ඊළඟට මේ ඒවත් ප්‍රූෆ් හම්බුණොත් නේද? සාක්ෂිකරුවෝ ආවොත් ඊට පස්සේ ඉවරයිනි ජීවිතේ. ලොකු අර්බුදයක් මේක. තාම බුද්ධිමත්. තාම බුද්ධිමත්. ඒකයි මං කියන්නේ නිතර අමු වෙන්න. කතා කරන්න තියෙන ඒවා. අහන් ඉන්න අනිත් එක්කෙනා කියන එක. තමන් විතරක් කතා කරන්න එපා. අනිත් එක්කෙනා කියන එක අහන් ඉන්න. අනිත් මනුස්සයටත් අදහස් තියෙනවා. හැඟීම් තියෙනවා, සිතුවිලි තියෙනවා. ඒවා වමාරන්න තැනක් හදන්න තමන්ගේ ගාව. තමන්ගේ ගාව තැනක් හදන්න. එතකොට එළියට යන්නේ නැහැ කවුරුත්. තමන් ඒකට ඉඩ දෙන්නේ නැත්නම් එළියට යයි.
නවත්තන්න බෑ. එතකොට අපි හැමතිස්සම යකඩ සපත්තු වලින් පාගගෙන කවුරුත් ඉන්න බෑ. අපේ අයියා මේ ඉගෙනගෙන නැහැ. අපේ අයියාගේ අධ්‍යාපනය බොහොම දුර්වලයි. මගේ මේ ඩ්‍රයිවර් කසාද බඳින්න කලින් අපේ අයියටත් ගිහිල්ලා මේ එයාගේ විවාහය කිව්වා. අපේ අයියටත් එන්න කියලා. අපේ අයියා යාට කියපු එක මගේ ඩ්‍රයිවර් මට කිව්වා. හඳුනේ මේ අයියා නම් එන්න වෙන්නේ නැහැයි කිව්වා. හැබැයි මේ අයියා හොඳ කතාවක් කිව්වා. එහේ මොකද කිව්වේ? යටත් කරගන්නත් එපා යටත් වෙන්නත් එපා කියලා. නෑ ඉකනගෙන නෑ. All level it fail. හැබැයි මං හිතනවා ඒක හොඳ උපදේශයක්. ඒක හොඳ අදහසක්. මම හොඳ තෑග්ගක් ඔබට දීලා තියෙනවා කියලා. හැමදාම මතක තියාගන්න. ඒක හොඳ එකක්. යටත් කරගන්නත් එපා යටත් වෙන්නත් එපා. දෙකම නරකයි. ඒක ඇතුලේ කියන්නේ ගරු කරන්න. ගරු කරන්න. අනිකාට වටිනකමක් දෙන්න. Tamanට තිබෙම වටිනකම් හම්බෙයි. Taman අනිකාට ගරු කරොත් Tamanටත් ගෞරවයක් හම්බෙයි. ගෞරවය නොදී ගෞරවය හොයන්න එපා. ආදරේ නොදී ආදරේ හොයන්න එපා. කරුණාවන්ත නොවී කරුණාවන්තකම හොයන්න එපා. ඉස්සෙල්ලා දෙන්න. දෙනේව ලැබෙන්නේ. දෙන්න නැතිව ලැබෙන්නේ නැහැ. Taman අනිකාව විශ්වාස කරොතින් Tamanත් විශ්වාස කරයිනේ. හැමතිස්සෙම Taman අනිකා ගැන සැක කර කර මාව විශ්වාස කරන්න කියවට වැඩක් නැහැ. ගෘහස්තයෝ අරි කේද වාචකවලට එතකොට ගොදුරු වෙයි. ඉඳි තාම බුද්ධිමත්ව ඒව බලන්න ඕන. සැකය නම් මං හිතන්නේ ගීගෙවල් වලට රිංගුවොත් ඊටහා ඉතින් ආයේ නැහැ. ඊටහා මේ වෙන මොකුත් හානියක් ඕනේ නැහැනේ. සැකය આવොත් ඉතින් සියලු හූනියම ඒකේ තියෙනවා. සැකේ තමයි ගෘහස්තයින්ට තියෙන ලොකුම හූනියම. විශ්වාස බිඳ වැටි. අර අපූර්ව කතාවක් එක සැරයක් ෂෙයා වුණා මේ ඉන්ටර්නෙට් එකේ. මම දැකේ සැකය. ඒකේ මේ පිරිමියාට සැක අධික කෙනෙක්. එයාගේ බිරිඳ ගැන හරියට සැකයි. කොච්චර හරි. කොටිම සැකහින්දම නීති දානවා දානවා නීති පිට නීති දානවා. අන්තිමට බිරිඳම අලුත් එකඟතාවයකට එනවා. ඒ තමයි මම කොහෙවත් යන්නේ නැහැ. පිරිමියා විතරයි වැඩට යන්නේ. මම කොහෙවත් යන්නේ නැහැ. ඔයා ඕන වෙලාවක ඕන තැනක ඉඳන් කෝල් කරන්න. මං ඉන්නේ ගෙදරමයි. මම ඔයා කතා කරන හැම සැරේම මං ඔප්පු කරන්නම් ගෙදර ඉන්නේ කියලා. එතකොට ඔයාට සැනසෙල්ල වැඩ කරන්න පුළුවන්. මං බ්ලෙන්ඩරේ ඔන් කරන්නම් කියලා. ඔව් මේ මනුස්සයා එහෙම එකඟතාවයකට පොරොන්දු ඒ විදිහට කාලයක් ගියා. දවසක් මිනිහා වැඩට ගිහිල්ලා 10ට විතර කෝල් කරා. නෝන බ්ලෙන්ඩර් ඔන් කරා. ඒත් මිනිහාට හිතටමදි. ඒත් සැකයි. බ්ලෙන්ඩර් ඔන් ෂෝට් ලිව් එකක් දාලා මේ දුවගෙන ආව ගෙදර බලන්න. එනකොට පොඩි එකා මිදුලේ දෙල්ලම් කර කර ඉන්න. ඇහුවා කොහොතේ මේ අම්මා? අන්න උදේම බ්ලෙන්ඩර් එක තරම් කොහෙද ගියා? මම ඔබට කියන්නේ මිනිස්සු එහෙම වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ වද දෙන්න එපා. වද දෙන්න එපා නේ. වද දුන්නොත් එහෙම විය හැකි. කෙනෙක් එතෙන්ට පත් කරවන්න එපා. සීමාව ඉක්මවල වද දෙන්න දෙන්න ඕවා තමයි මිනිස්සුන්ගේ ඉත්තල වෙන්නේ. හරි පරිස්සම්. ගෘහස්ත ජීවිතේ ලේසි නෑ. මන්න පුදුම සතුටු මාන වෙලා ඉන්න එක ගැන මට ගීයෝන්ගේ කතා අහනකොට ඇඟ හීතල වෙනවා නේ. මොන වටින තීරණයක්ද නොදන්න කාලේ උනත් ගත්තේ කියලා හිතෙනවා. හරියටම අර මහාන වෙලා මාත් එක්ක ඉඳලා සිවුරු ඇරලා ගිහිල්ලා දැන් ඇවිල්ලා කියන කතා නේ. ඒ කියන්නේ ඒවා හරි සංකීර්ණයි. මං කියන්නේ මට ගිහියන්ගේ ජීවිතේ ඇත්තටම තේරෙන්නේ අබෑටයක් තරම්. තේරෙන්නේම නැහැ. එච්චරට සංකීර්ණයි. එච්චරට සංකීර්ණයි.
මේ 10ට ඉන්න මිනිහා නෙමෙයි 10යි 5ට. වෙන්නම් මම එක්කෙනෙක්. වෙන්නම් මම කතාවක් නේ. ඉතින් ඒ වගේ කටෝලරේට් කරන ඔය ඇත්ත හරි දක්ෂයි. ඉතින් ඇත්තටම මම ඇත්තටම රෙස්පෙක්ට් කරනවා ගියන්ට. මම බනින්න හැම නැත්තේ එකනේ ගියන්ට. බනින්න නිකන් ගියෝ මුකුන්ද කියලා හිතන්නේ මම දන්නවා ගියෝ කරන වැඩේ මට බෑ කරන්න. මම අහනෙච්ච එක විශිෂ්ටයි. හරි සංකීර්ණ දෙයක් නේ ඉවසිල්ල. අභියෝගේ තියෙන තැන ඉවසිල්ලනේ අමාරු නේ. මට අභියෝග නැතිඳ ඉවසන් ඉන්න එක ලේසි. හැබැයි පැවැත්ම සම්බන්ධ අභියෝග තියෙන තැන ඉවසන එක, පැවැත්ම සම්බන්ධ අභියෝග තියෙන තැන සිල් රකින්න එක කොච්චර දුෂ්කරද? ඒකයි ඔබලා ගෙවන ජීවිතයට ඔබලා ගරු කරන්න ඕනි. ඔබලා ලොකු පුහුණුවක් කරන්නේ ඔය. තව තව එක්කෙනෙක් එක ජීවත් වීම කියන්නේ විශාල පුහුණුවක් ඒක. ඒක ඇතුලේ ලැබෙන ඥාණය දරා ගැනීම නේ. ඔබලා මිය යන වයස එනකොට කොච්චර ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙද? ගිය ඇතුලෙන් අත්විඳපුවා. එක්කේ හැම සිද්ධියක්ම පාඩමක් නේ. හැම සිද්ධියක්ම පාඩමක්. ඒ නිසා ඔබලාගේ ශ්‍රද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව මේවා දියුණු කරන්න. ශ්‍රද්ධාව දියුණු කරනකොට අර සැකය දුරු වෙනවා. ශ්‍රද්ධාව දියුණු කරන්න අර හමුව සාකච්ඡාව උදව් වෙනවා. ඊළඟට ගෙදරට අදාළ සීලය හරියටම රකින්න. ගෘහස්ත ජීවිතයට අදාළ සීලයන් තියෙනවානේ. ස්පෙෂලි තමන්ගේ බිරිඳ ඉක්මවන්න එපා, සැමියා ඉක්මවන්න එපා. ඒක ප්‍රධානයි. බොරුව එපා. ගේ ඇතුළට බොරුව එපා. ලෝකෙටම බොරුවෙන් ගැලවෙන්න බැරි වෙයි. ඒ ගේ ඇතුළට බොරුව එපා. සීලයක් තියාගන්න. අනිතක මේ වගේ රටක ගෘහස්ත සීල තව දියුණු වෙන්න ඕනනේ. කවුරුත් සෙරෙප්පු ගලවන්නේ මෙතන. කවුරුත් කිලිටි ඇඳුම් තියන්නේ මෙතන. ඒවට කවුරුත් එකඟ වෙන්න ඕන. මොකද නැත්තම් මේ වගේ රටක තියෙන කාර්යබහුලකමත් එක්ක වදයක් නේ අනිත් එක්කෙනාට. එක්කෙනෙක් හරිතන ඇඳුම් ගලවනවා, අනිත් එක්කෙනා වැරදි තැන දානවා. එක්කෙනෙක් හරිතන සැරෙපුව තියෙනවා, අනිත් එක්කෙනා වැරදි තැන. එතකොට වදයක්. හැම තිස්සෙම ගෘහස්ත ජීවිතයේදී තමන්ගේ වැඩ ටික තමන් කරන්න ඕනේ. අනිකාට උදව් කරන්න ඕනේ. සීලය හරි වැදගත් දෙතෙන්දී. ඊළඟට ඡග අත්හැරීම, කැපවීම, දරා ගැනීම, පරිත්‍යාගශීලී බව අත්‍යවශ්‍යයි. අනිතක මේ පරිත්‍යාගශීලී භාවයේදී මම ඔබට අවධාරණය කරන්න කැමති වැදගත්ම දෙයක් ලෙස ඔබලාගේ දෙපාර්ශවයේම අම්මා තාත්තා වෙනුවෙන් එක සමානව පරිත්‍යාගශීලී වෙන්න ඕන. බිරිඳගේ අම්මා තාත්තා වෙනුවෙන් සැමියා පරිත්‍යාගශීලී වෙන්න ඕනි. සැමියාගේ අම්මා තාත්තා වෙනුවෙන් බිරිඳ පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. මොකද හේතුව? එහෙම නැතුව අර මම බැඳනම් මට විතරයි කියන එකට යන්න එපා. ඒක හරියට මේ ගහක මුල් ටික කපලා ගෙඩි බලාපොරොත්තු වෙන වගේ එකක්. ඒ කියන්නේ කවුරු හරි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිතුවොත් මං කසාද බැඳින්ද ඔක්කොම මට, මාත් එක්ක විතරමයි සමස්ත ජීවිතේ කියලා ඒක මං හිතන්නේ එයාට කරගන්න වැරද්දක්. කාන්තාවන්ට නම් සාමාන්‍යයෙන් මම කියවපු පොත්පත්වල තියෙන විදියට සහ මාත් එක්ක කතා කරපු අය කියන විදියට කාන්තාවන්ට පිරිමියෙක් තෝරාගත්තට පස්සේ ජීවිතේ අනිත් දේවල් ඔක්කොම පස්සට ගිහිල්ලා පිරිමියා ප්‍රධාන වෙනවා. يعني ඒක සරල වාක්‍යයකින් කිව්වොත් කාන්තාවන්ට ලෝකෙම පිරිමියා වෙනවා. මං දන්න තරමට නම් පිරිමින්ට කාන්තාව බිරිඳ කියන්නේ ලෝකෙ එක දෙයක් විතරයි. එකම දේ නෙවෙයි. ඒක පිරිමි මනසින් හොයන්නත් එපා එකම දේ වෙයි කියලා වෙන්නේ. එයා අම්මා තාත්තා යාළුවෝ සමාජය ඒවා අයින් කරලා පවුල ගෙනියන්න නෙමෙයි පිරිමියා කැමති. පිරිමියාගේ ස්වභාවය තමයි ඒවත් තමන්ට හොඳට නිදහසේ ඒ සම්බන්ධකම්මනු තියාගන්න පුළුවන් පවුලට පිරිමියාවංක වෙනවා. ඒ සම්බන්ධකම් වලට ඉඩ දෙන්නේ නැති පවුල් සංස්ථාවට පිරිමි වංචා කරන්න පටන් ගන්නවා.
මොකද පිරිමි කවදාකවත් තමන්ගේ අර අනිත් සමාජ ජීවිතේ ඩිලීට් කරලා දාන්න කැමති නෑ මේ පෞල් ජීවිතේ වෙනුවෙන්. පිරිමි කැමති නෑ. කාන්තාව කැමති ඒකට. කාන්තාව ඒකට තියෙන කැමැත්ත හින්දම කාන්තාව හිතනවා මේ පිරිමිත් එහෙම වෙන්න ඕනි කියලා. වෙන්නේ නෑ. මේක අපේට වෙන්නේ නෑ පිරිමි එහෙම. අම්මලට කීයක් කර දෙන්න එපා උදව් කරන්න එපා කියලා කාන්තාව නවත්තන්නකෝ වැඩිපුරක් දෙන හොරෙන්. හොරෙන් දෙන්නේ ඊළඟට. අඩුම කතා කරලා දුන්නොත් දෙන ගාන හරි දන්න ඩොලර් 200ද 500ද යවුවි කියලා. නැත්තම් ඉතින් අහගන්න වෙන්නේ හැමදාම මනිග්‍රෑම් එකෙන් තමයි. කීයද කියලා. වෙස්ටර්න් යූනියන් එකේ කයාලු කරගන්න වෙනව යවපු ගණන් හොයන්න. මම ඔබට යෝජනා කරනවා මිනිස්සු දුසිල්වතුන් කරන්න එපා. තේරුණා නේ? කියන්නේ මිනිස්සු Tamanට වංචා කරන තැනට පත් කරව ගන්න එපා. තමන්ගේ සැමියාගේ ඥාතීන්ට, තමන්ගේ බිරිඳගේ ඥාතීන්ට තමන්ම මුල් වෙලා උදව් කරමු කියනවා නම් පිරිමියා වහාම ඒ වැඩේ ඔබට බාර දෙනවා. එයාට ඇත්තටම ඕවා කරන්න උද්‍යෝගේ එන්නේ නැහැ. එයා දන්නවා යුතුයකම් තියෙන බව. හැබැයි ඒව තමන් වෙනුවෙන් කවුරු හරි කරනවා නම් තමයි පිරිමි මනස කැමති. එතකොට ඒක කරන හොඳ ඉදිරිපත් වෙලා අවංකව කැප වෙලා කරන බිරිඳක් ඉන්නකොට පිරිමියට ගාලේ එක බාර දෙනවා. නැත්තම් ඒක හොරෙන් කරන්න යෑම ඔහුටත් වදයක්, ගෙදරටත් වංචාවක්. චාග තම බිරිඳගේ නෑයෝ අයින් කරලා බිරිඳ අග යන්න එපා. සැමියාගේ නෑයෝ අයින් කරලා සැමියා ගන්න යන්න එපා. වැරද්දා. සම්පූර්ණ වැරද්දා. මං අද කියන එක ඔබට තේරේ කවදා හරි එතනයි මට වැරදුනේ කියලා. ඒක කරන්න එපා. මුල් කපලා ලස්සන මල් පිපෙයි කියලා බලන් ඉන්නපා. මුල් තියාග. මුල් වලට වතුර ටිකක් දාන්න. පොර ටිකක් දාන්න. තනකොළ වැවිලා නම් සුද්ධ කරන්න. එතකොට දවසක මල් පිපේ. ඒව නැවත නැවත දකින්න පුළුවන් වෙයි. ඒත් එක එක මුල කප කප නෑ යන්න බෑ. ඒව යන්නේ නැහැ ඉස්සරහට. එනිසා ඉතාම බුද්ධිමත් වෙන සමචාග. අනිත් එක තේරුම් ගැනීමනේ. සම ප්‍රඥා බුද්ධිය නුවණ එකිනෙකා වටහා ගැනීම හරි වැදගත්. තාම වැදගත්. තමන් නොදන්න දේ අහගන්න එක, දන්න දේ තමන් බෙදා ගන්න එක අනික එක තාම වැදගත්. තමන් යම් කිසි දෙයකින් දැනුවත් වුණා නම් ඒක අනිකාටත් කියලා දෙන එක. සාකච්ඡාවකදී බිරිඳ කොන් නොකිරීම, ඇගේ අදහස් වලට ඉඩ දීම, ඇට නොතේරෙන යමක් තියෙනවා නම් ඒක නොහොල්මනේ කියලා දීම. සමාජයේ ඉස්සරහා ඇය අවඥාවට ලක් වෙන විදියටම ඇයගේ ප්‍රකාශන ඉදිරිපත් වෙනවා නම් ඒවයින් ඇය ගලවා ගැනීම සඳහා ඇය දැනුවත් කිරීම. හෝ පිරිමියට එහෙම වෙමින් තියෙනවා නම් පිරිමියා දැනුවත් කිරීම. ඒක කළ යුතුයි. අනිත් එක මම යෝජනා කරනවා කවදාකවත් තමන්ගේ උගත්කමේ මාන්නේ ඔලුවට ගන්න එපා. ඒක ගන්න උගත්තේ මාත් PhD කරනවා. හැබැයි මතක තියාගන්න PhD වලින් පවුල් කරන්න බැරි බව. PhD එක ඔලුවට ගහගන්න එපා. මේක වෙනමයි. මාස්ටර්ස් කරලා තියෙන පුළුවන්. ඒක හොඳයිනේ. ඒක සබ්ජෙක්ට් එකක් ගැන දන්නවා. ඒකෙන් ජීවිතේ දකින්න බෑ. මම බුද්ධ ධර්ම ගැන PhD එකක් කරගෙන ඒ ටික හරි. ඒක ඇත්ත. ඒකෙන් මම යහපත් තාමතුරු කෙනෙක් වෙන්නේ. මගේ උගත්කම මේක මං කරපු රිසර්ච් එකක්. හැබැයි මේ ප්‍රායෝගික ජීවිතය කියන්නේ වෙනත් එකක්. ඇත්ත ප්‍රශ්න කියන්නේ වෙනත් ඒවා. අර ආශ්‍රීය ලෝකයේ තියෙන කොළ 350 400 තීසීස් වලින් ඇත්ත ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සමහර විට ඇත්ත ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ ටොෆි එකකින්. තේරුණා නේද? කියන්නේ පැයක ලෙක්චර් එකකට වඩා මේ ලොකු පොතකට වඩා අර පොඩි ටෆි එකක් ලොකු ප්‍රශ්න විසඳනවා. පොඩි දෙයක්. ඒ හින්දා උගත්කම තියාගන්න. හැබැයි කවදාවත් තමන්ගේ උගත්කම ඔලුවට අරන් අනිත් එක්කෙනාව පහත් කරන්න එපා. තමන්ගේ උපාධි සහතික ඔලුවේ තියන් අනිකාද සවඥාවෙන් බලන්න එපා. අනිකාට නොදන්න දෙයක් තියෙනම් ආදරේ නම් කියලා දෙන්න. අනිකාට ගරු කරනවා නම් නොදන්න දේ කියලා දෙන්න. ওই සාකච්ඡාවල ඒව තමයි කතා කරන්න කියන්නේ. නොදන්න දේ දැනුවත් කිරීම. දන්න දේ බෙදා ගැනීම නේ.
ඔය කාරණාටික ගිහි ජීවිතයට මං හිතනවා සැලකිය යුතු ප්‍රාමාණික කාරණාටිකක් මං කතා කරා දැන් නමයට කාලය වෙලා. මීට එහා මම මේ සාකච්ඡාව දේශනයේදී කරන්නේ අපේ බුද්ධික මහත්මයාත් අපට සිහිපත් කළා ගෘහස්ථ ජීවිතයට අදාළව අපි සාකච්ඡාවක් කරා චර්ච් එකේ කරපු දේශනාවෙදී ඒකේ තව ටිකක් අප්ඩේට් කිරීමක් කරමු කියලා. ඒකයි මම තව ටිකක් දුරට ඒ විෂයෙම සාකච්ඡා කරන්න යෙදුනේ අද දවසේ. එහි කතා නොකිරිච්ච තව පැති ටිකක් තව එකට එකතු කරවුව ඒකයි. ඉතාම ශ්‍රද්ධාවෙන් ඔයත් මේ පින් කටයුත්තට මේ සන්ධ්‍යා යාමේ සහභාගී වුණා. අප අතිශයින් සතුට වෙනවා ඔබගේ සහභාගීත්වය. ඒ වගේම බුද්ධික මහත්තයාත් සත්සරණී නෝනාත් මේ පින්කම දූලා දෙන්න එකතු කරගෙන මෑණියොත් තියාගෙන කරලා තියෙන ඉතින් ඔයත්ගේ ළමයි ලපටිත් ඉතින් හරියට හදන්න. මේ ළමයි ලපටින්ට 100%ක් සිංහල සංස්කෘතිය දෙන්න බැරි වෙයි. ඒ ධර්මයේ දෙන්න. ධර්මයේ දෙන්න. ධර්මයේ දුන්නොත් ඒගොල්ලෝ කොයි බහිටියත් රැකෙයි. කවුරු අසුරු කරත් රැකෙයි. ඔය ඇත්ත බෞද්ධ අම්මා තාත්තා ගාව හෝ ලංකාවේ කතෝලිකයෙක් කියන්නේත් කතෝලික බෞද්ධයෝනේ නේද? ලංකාවේ කියන්නේ මහා සංස්කෘතියෙන් හික්මෙන මිනිස්සු ඉන්නේ. එතකොට ඒ නිසා ලංකාවෙන් ආපු මිනිස්සු විදියට අපේ මහා සංස්කෘතියේ ධර්මයේ තමයි තියෙන ලොකුම දේ. පවපින. කුසලය අකුසලය. අපි ගාවට ආපු ළමයට අපායේ නොයන්න පාර අපි කියලා දෙන්න ඕන. සුගතියකට යන විදිය මෙලොවත් පරලොවත් අපි හරියට ඔළුවට දාලා තියෙන්න ඕන. මේ භව ගමනෙන් නිදහස් වෙන්න ඕනි කියන එක ඒකට අපි කරන හැම ක්‍රියාවක්ම සම්බන්ධයි කියන එක ළමයින්ගේ මේ කර්මඵල විශ්වාසය ඇති කරවන්නම ඕනි. එතකොට ඔය ඇත්තන්ට පස්සේ යන දෙයක් නෑ. ඔය ඇත්තන්ට හැමතිස්සෙම හොය හොය ඉන්න දෙයක් නෑ. වෙන මේ රටේ නම් මන් දන්නේ නෑ කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. ඔබට 100%ක් සිංහල සංස්කෘතිය ඒවම මෙහෙදි නම් ඔබේ ළමයින්ගෙන් බැරි වෙයි. මොකද ඒගොල්ලෝ සිංහල භාෂාවෙන් නෙමෙයි ඉගෙන ගන්න. ඒගොල්ලෝ වෙන භාෂාවකින් ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලෝ හිතන්නේ ඒ භාෂාවෙන්. ඒ භාෂාවෙන් තමයි හිතන්නේ. තමන් හිතන භාෂාවනේ තමන්ගේ ජීවිතය තීරණය කරන්නේ. ඒ නිසා ධර්මය පුළුවන් තරම් ඔළුවට දාන්න ඉන්න වෙලාවට කතා කරන වෙලාවට තමන් දන්න ධර්ම කරුණක් කියලා දෙන්න ළමයින්ට. ඊළඟට වැදගත්ම දේ තමයි බුද්ධ ධර්මයේ අනුගමනය කරමින් බුද්ධ ධර්මයට අනුව ජීවිතය ගත කරමින් ඔබ තෘප්තිමත්ව සිටිනා බව ළමයින්ට සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕන. තේරුණා නේද? දැන් ඔබ ආගම සංස්කෘතියක් විදියට එල්ලාගෙන ඉන්න ඒ ප්‍රශ්නවලදී වෙන විදියකට ඒවට උත්තර හොයන එක්කෙන් අය කියලා ළමයින්ට තේරුනොත් මේ ධර්මය ළමයින්ට දෙන්න හම්බෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය දෙන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දන්නවා මේක නිකන් අර සිංහල අවුරුද්දට රඟපානවා ඒ වගේ එකක් කියලා. නේ. වෙසක් දවසට නිකන් අමුතු පරල වෙලා වගේ දඟලනවා නේ. එහෙම එකකින් මේ ළමයි බෞද්ධ කරන්න බෑ. මේ ළමයි මෝඩයෝ නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. මේ ළමයි බයත් නැහැ. ඒ වගේ කාරණා වලට අගිව් කරන බය නැහැ. දැන් අපේ රට ඇතුලේ ඕවට බයයි ළමයි. අපි බයයිනේ පොඩි කාලේ. ඊටරේ වච මේ ළමයි නිදහස් ළමයි. මේ ළමයින්ට මේක වැළඳ ගන්න මේ ආගම ධර්මය සංස්කෘතිය වැළඳ ගන්න අපි එයාලට ආදර්ශයෙන් පෙන්වන්න ඕන මේක නිසයි අපි සුවපත් වුනේ කියලා. මේක නිසයි අපි සතුටින් ඉන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ට හැමතිස්සෙම පේන්නේ නෑ සතුටින් ඉන්න වෙන කාරණා නිසා මේක වෙන එකක්. එතකොට ඒගොල්ලෝ ගන්නෙ නෑ. ඒගොල්ලන්ට තර්කයක් නෑ ඒකේ. එඳා තෝම පරිස්සමින් ළමයි හදන්න දූලා ඉන්න අය තවත් පරිස්සම් වෙන්න නේද? දුවෙක් දූලගේ අපි මොනවා වුණත් අපේ සංස්කෘතියට අපි මුණ දෙන්න ඕනි. දුවෙක් අතින් අතට යන්න බෑ. මේ සංස්කෘතිය හැතුණත් අතින් අතට යන්න බෑ. කාත් එක්ක හරි වැදගත් විදියට එක ජීවිතයක් තියෙන්න ඕන. මොන තත්ත්වයේ තිබුණත් ඒ රාත්‍රියේ යාළුවන්ගේ ගෙවල් වල ඉඳ යෑම් ඒවට බෑයි කියන එක බෑ. ඒවට නීති දාගන්න ඕනේ.
ඒකට නම් මෙහි කෙනෙක් වෙන්න ඕනේ. ලංකාවේ අම්මා තාත්තගේ ළමයි රැට අවුරුදු 15න් පස්සේ ළමයින්ගේ ගෙවල් වල ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක විතරක් ඉන්න එක බෑ. එහෙම ඉල්ලනවම නම් ඔබේ ගෙදර ඇවිල්ලා ඉන්න කියන්නේ එච්චරයි. දැන් දැන් බෑ. දූලා හදාගන්න. තාම වැදගත්. මොකද අන්තිමටම ඔබලාට ඉතුරු වෙන්නේ මේ සීතලේ දුක් විඳලා හදාගත්තු ආතරයිටිස් එකයි නේද? ඔය බැංකු පොතක දාගත්තු සල්ලි ටිකයි විතර නං. එච්චර නම් ඉතින් අන්තිමට සාප කර කර ඉඳී එම්බසියටත් එක්ක මට මොකටද වීසු දුන්නේ කියලා නේ. ඒ නිසා හරි පරිස්සම් වෙන්න නේද? හරිම පරිස්සම් වෙලා හොඳට හොඳට පවුල් ජීවිත ගන්න. හරියට ළමයි ටික හදාගන්න. ඒක අනිවාර්යයි. ඉතින් මේ ළමයි හොඳයි. මේ ළමයි ඇත්තටම ගොත් ළමයි. දෙන්නේ මේ ළමයි ළමයි. දැන් අපේ රටේ ඉන්න මේ වයසේ ළමයි කියන්නේ ලෝකණ්ඩයෝනේ. ඇත්තටම කිව්වොත් ඉන්නේ අර කපටිනේ. මේ ළමයි ළමයිනේ. නෑ මේ ළමයි දන්නේ නෑනේ. මේ ළමයි ගෙහි ගියොත් අවුරුදු 15 ළමයි අවුරුදු 5 කට රැවටෙනෝ ළමයි ලංකාවේදී. නෝද? ඒ කියන්නේ මේක බොරුව නෑ. අවංකයිනේ. කියන එක කෙලින් කියනවා. එන හැංගීම කෙලින් කියනවා. ඒ කියන්නේ වෙනේව නෑනේ. ඉතින් ඒ අතින් ගත්තම මේ ළමයි ඉන්නවා මෙතන. මේක ලෝක ජයග්‍රහණයක්. මේ ළමයින්ට ළමාකම තියෙනවා. නමුත් මේකෙන් අර 16 පයින්කොට උදා වෙන සංස්කෘතියේදී තමයි අර්බුදේ පටන් ගන්න. මේකත් එක්ක තමයි අපේ සංස්කෘතිය රණ්ඩු කරන්න පටන් ඒ නිසා ඒක කලමනාකරණය කරගන්න දූලා ඉන්න අම්මලා මං කියන්නේ හරිම ආදර්ශයෙන් ඉන්න. තාත්තලට ඒකේ මුකුක් කරන්න දෙයක් නැහැ නෙමෙයි කියන්නේ. ඉතාම ආදර්ශ සම්පන්න. අම්මට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න ජීවත් වෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ. අම්මට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න ඕන. ඔයා මෙහෙමයි කියලා එයාට කියන්න බැරි වෙන්න ඕන. ඔබ හරියට හිටියොත් තාත්තා ලෙස පුතාට කියන්න පුළුවන් නේ. මම මේව කරලා නැහැ, වාට කරන්න බෑ. මං මගේ ෆැමිලි එක රැකලා තියෙනවා, වාටත් බෑ ගෑනු පස්සේ යන්න. කෙලින් කියන්න පුළුවන් නේ. ඒක කියන්න නම් තාත්තා ඉන්න ඕනේ නේ හරියට. තාත්තා ගෙදරට ගෙනල්ලා කුණු වෙන්න බොනවන ළමයාට කොහොමද බොන්නෙපා කියන්නේ? අඩු අඩුම බොන එක අයහපත් කියන්නේ හරි කොහොමද? හැමදාම පාටි පාටි කි කිය නේද? මේ රටවල තියෙන පුදුම ලෙඩන්නේ පාටි ලෙඩේ නේද? අර අර රංචු ගැහිමේ තියෙන කැමැත්ත. නමුත් ඒක නවතින්නේ අන්තිමට නිකන් ආධ්‍යාත්මිකවත් පිරිහිලා ඕනවට වඩා ගොසිප් නේද? කියන්නේ සීමා නැ නේවයි. ඒක මාසයකට එකක්, මාස දෙකකට එකක් නෙමෙයිනේ සමහර වෙලාවට. සමහර හැම වීකෙන්ඩ් එකකින් පාටි. එහෙම නොවිය යුතු. අපිට තියෙන්න ඕනේ පෞල් සංස්ථාවට ගෞරවයක් දෙන්නනේ, අගයක් දෙන්න. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න. තමන්ගේ පුද්ගලික දුර්වලකම් ඒවට වුණත් ළමයින් එක්ක හේතු එක්ක කතා කරන එක තමයි හොඳ. මට මෙතනින් ගැලවෙන්න බැරි. ඇයි? මගේ මේ ඇබ්බැහියේ හේතුව මොකද්ද? එතකොට ඒක ළමයි තේරුම් ගන්නවා. නැත්තම් වෙන්නේ ඔබට බැරි වෙන අවවාදයක් දෙන්න ළමයින්ට. ඒ ළමයි ගැනත් ඒ චුට්ට පොඩ්ඩක් මතක තියාගන්න. වැදගත්. මොකද දරුවා අමතක කරලා පවුලක් ගැන කතා කරන්න බෑ. දරුවෝ වැදගත්ම සම්බන්ධයෙන්. මොකද සමහර විට බොහෝ දෙනෙක් එකට ඉන්න එකම හේතුවක් දරුවෝ ඉදීම. එතකොට දරුවෝ නොවැදගත් නෑනේ. දරුවෝ කොච්චර වැදගත් වෙනවද? පවුලක දරුවෝ ඉපදුනා කියන්නේ ඒ සම්බන්ධය අර්ථවත් වුණා කියන හයිය වුණා එක. ඒකනේ රාහුලෝ ජාතෝ බන්දරන් ජාතෝ කිව්වේ නේද? සිද්ධාර්ථ කුමාරයාට තිබිච්ච අර රිලැක්ස් එක නැති වුණා කියන එකනේ. වන්දනන් ජාතෝනේ ගැට ගැවුණා. ලොකු වගකීමක් ආවා. ඒ වගකීම ඔලුවට ගන්න මන් දන්නෝ ඇත්ත ගොඩාක් කැප වෙනවා. දරුවෝ වෙනුවෙන් හරියට මහන්සි වෙනවා. මෙහි ගොඩක් ගෙවීම් තියෙනවා, වියදම් තියෙනවා. ඒවට දුක් විඳිනවා ඔබ. ඒ වගේම ඔවුන්ගේ ආධ්‍යාත්මයටත් ඔබ ධනයක් දෙන්න. භෞතික දේ වගේම ආධ්‍යාත්මික ධනයකුත් දෙන්න. ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළා. රැස්වෙච්ච පින් බුද්ධික මහත්තයාගේ තාත්තා මහේන්ද්‍ර තේනුවර මහත්මයාට, එච් ජයවීර සත්සරිනෝනගේ තාත්තා, කමල් පුෂ්ප කුමාර සත්සරිනෝනගේ මාමා ඇතුළු මේ ඇත්තන් නමින් මිය ගිය සියලු දෙනා මේ පින් අත් කරගනිත්වා.
සුපත්තිත්වා 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 අපේ ඥාතිවරු හැම දෙනාම නිවන් දකිත්වා කියන සිතින් පින් දෙමු. ඉදම්මේ ඥාතේ නං හෝතු සුගතාවන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේ නං හෝතු සුගතාවන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේ නං හෝතු සුගතාවන්තු ඥාතයෝ. දෙවියෝ පින් අත්කර ගනිත්වා, දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. විශේෂයෙන්ම අපි මේ රටට වඩම්ම ගෙනවිල්ලා ඔබලාට මේ ධර්ම දානය ලබා දෙන්න අප කැප වෙච්ච කාන්ති මෑණියන්ට, ඒ වගේම අනුරුද්ධ මහත්මයා ඇතුළු මේ පින්කමට පින්කම් මාලාව සංවිධානය කරන හැම ගෙදරකම පින්වත් පිරිසට, ඒ වගේම සොසයිටි එකේ මේ සංවිධානයේ දායක සභාවේ ඇත්තන්ට, වගේම මේ නිවසේ බුද්ධික මහත්මයා සසරින් ඕන නව්‍යා නිත්‍යා කියන දූලා දෙන්න ඇතුළු ඒ අම්මා බුද්ධික මහත්තයාගේ සියලු දෙනාට යහපතක් වේවා, කරදර බාධක දුරු වේවා, අපල උපද්‍ර දුරු වේවා, යහපත් සිතුම් පැතුම් ඉටු වේවා, දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා, උතුම් දෙවිවරු නිර්වාණ අවබෝධයට පත්වෙත්වා කියන සිත ඇති කරගෙන දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනු චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනු චිරන් රක්කන්තු මම් පරන්ති ති. අවසාන වශයෙන් අපි හැම දෙනාට දෙවියන්ට මිය ගිය නෑයන්ට මේ භවය පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා, මේ ගෞතම බුද්ධ ශාසනය තුළම ඉතා මික්මන් භවයකදී නිවන් දකින්නට අද ඇහුම්කම් දීපු දේශනාවෙන් ලැබුණු අවබෝධයද පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු.